පාකවත්පු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය පේපා නමුබුත්තාය. අපේ ජීවිත ඉතාමත් මික්මනටම කිවිලයනව කියලා අපිට තේරනවා අපට හෙතෙනවා නමුත් අපේ වයස්සට යන මේ තිරණයන කයදිහා පලලාරි අපිට පුළුවන්න්නම් මේ ජීවිතය අනිතිභාව තේරුම් ගන්න එක අපිට ඔපකාරයක්ැක්වේවෙේ ධර්මය කර තොවතවත් වැඩිවැඩියෙන් ළංවවෙන්න පොහගේ දස්තලිට බොම ොඳින් දැනුනා චවිත අනිත්්‍යය කියලා. තරුණු වයිස්සේ කතකර බෝධව අත්. තමන්ගේ ජීවිතය අවසානය කර අලගාපුනාා හිතපු නැති විදිහයට. එවගේ තමයි ජීවිත අපි මරණයට මහුණු දෙන්නේ. මොන වෙලාි කොයි වෙලාවේ අි මේ ජීවිතය කෙලවරක් දකින්න වීද කියල කියන්න බැහැ. එනිස් අපි උත්සාකරන්න නඕනේ ධර්මයත් එක්කම කටයුතු කරන්න. එතුළින් අපිට දෙලෝම යහපත් කරගන්න පුළබන්කමති පෙනවා. එද නිෙනෙන්ම තමයි ස්්‍රද්ධරූපපුවාහිේ. ලක්වෙරකු වන්න තුළේ. ඔබට මේ සතියන්තයේ සීලභාවන වැඩස්ටාන සජීවවුම කෙනෙන්නේ. එවෙනුවෙන් පින්වන්තය මහා සංගරත්න්නේේ මහමවනව භවනාසපුවාසි පින්වන්ද මහසංගරවන අපට උපකාර කරනවා. අර්ත්තයෙන් ධර්මයෙන්, ශසනාවන් සිෙත කරනවා. එතින අතුූ දේස්සන කාලයේ සිටම උතුම් මාජිව කෂ්ඨමක සේලේ සමාදන් වෙලා ධර්මදේශනාවන් ත්‍රවණය කරමිේ වගගේ භාවනාවන් බඩමින් චිවිතයට අප්‍රමාණ ලෙසින් පින් රස්කරගනමින් තමයි පින්වන්තප සිටින්නේ. සවස්වරේ ධර්මදේශනාව සමගින් භාවනාව වැඩස්ාන් ආරම්ේටයි අප ිලස්සන එකතු සිටි නැතිින් අපි වැඩමකොට වදදාහල පින් ොත්ස්වාමන් වහන්සේ පළමුකට බොහෝම ගෞරවෙන් නමස්කාරපූරකව පිගනිමෝ. සාතු, සාතු සාතුඉති පින්වත්ත කලන මිටන් වහන්සලලා ඇසුරු කරන ලැබීම ත් බොහොමදම වටනෝ මුොද මේ කාලසීමාවයි අපිට වෙහරකට යන්න බැහැ අපිු හාරස්ථනයකටස්සපුකට ගහිල්ලා පින්වන්ද මහා සංගරත්නය ඇසරු කරන අවස්ථාවක් නැහැ. එනිසාවෙන් තමයි මේ අවස්ථාවන් ඔබට රූපවාහිනයෙන් ගොවන්න තුළයෙන් අන්තර්ජල අවකාශය තුරින් සමීප්ප කරන්නේ. අදවස්සීමේ උතුම් සද්ධර්මය බෙදාදයෙන් වැඩස්ටාන සජීවීව ගෙනෙන්න්න බැතිබර දායිකත්වය එකතු කරනවා පින්වත් සමීර උදයන්ග මහත්මා ඇතුළු කලනමිතුරු පිරිස තමයි අදවසේද මේ සස්වර වෙනුවෙන් දායයිකත්වයන්නේෙ කරන්නේ එදින පින්වද පිරිස දායකත්ව ඇතිව මේ එකකටු මලෙසනි ගෙනනවවාගේම ඔබටත්ත මදක් කරන දුරකත නාංකය පින්ඳුව හෙත්තඒ එකයි දෙසේ තිස් දෙකයි අස්සුව අට අස්සූ හත මේ අන්කෙයට කතා කරලා ඔබටත් පුලුවන් වැඩස්ටාන් වෙනුවෙන් ඇතිබරදායකත්වයන් එක් කරන්න ඒ මතා කිරීමමත් එක්ක මති අපි පින්නවත් ස්වාමීින් වහන්සට බොහොම කවුරුුවේෙන් නමස්කාරපූරකව ආරාථනා කරමු අගර යනු කම්පාවෙන්ම උතුම් ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් කියා දෙනට අවස්සරයේ පින්වත් ස්වාමින් වහන්සේ සාතු සාතුසාතු කවුරුත් මාතක්ම ඩිකයන්න නමස්කාරවිවා බුදුරුවනෙට සැමදාබුදුහිමි සරනයමි, නමස්කාරෙවිවා දම්රුවනෙට සෙමදාසදහම්, සරනයමි නමස්කාරවිවා සංගරුවනෙට සැමදාමහා සංග සරනයමි නමස්කාරවිවා තුනුරුවනෙට. සැමදාති සාරන සාරනයමි සාධු සාධු සාදු අපගකුරු දේවෝත්තම පින් අත්ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදිනාගේ නමස්කාරයේ වීවා. සාන්ධ සාන්තු සා ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි මේ පින්වතුන් බොහෝම ශරද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගනගන්න ජීවිතයට එකතු කරගන්න පුරුදු වෙන්න කැපවීමෙන් කටයුතු කරන පින්නත් පිරිසක්. පෙනතුනි බුදුරජාණන් වහන්සේ, පෙන්වා වදාාරනවා ධර්මය තුළ ආශ්වාදය ආදීනවය සහ නිස්සාරණය කියලා කාරණා තුනක් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ ආශ්වාදය කියලා දෙයක් තිබුණි නැත්තං මේ ලෝක සත්වයා මේ ලෝකයට ඇලෙන්නේ නැහැ කියලා එවගේම මේ ලෝකයේ ආදීනවය කියල දෙයක් නැත්තම් මේ ලෝකසත්වය මේ විදිට ආදීනවෝ දුකට පත්වෙන්නේ ගැන කලකිරෙන්න්නේ නැහැ. ඒවාගේ මේ ලෝකයේ නිසාරණය කියල දෙයක් නැත්තං. නිදහස්වීම කියල දෙයක් නැත්තං. මේ කාටවත් මේ ලෝකින් නිදහස් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබින්නේ නැහැ. තවට පින්නතුන මේලෝකයේ ආශ්වාදය ආශ්වාදය විදිහට මවබෝධ කරගෙන. ආදීනවේ ආදීනය විදිහයට මවබෝධ කරගෙන නිස්සරණයට පත්වෙච්ච වනාට පස්සේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කරන්නට එදනා දෙවියන් මරුන් බබුන් ශ්‍රමණ බ්‍රාග්මණයන් සහිත ලෝකයට තමන් වහන්සේ සම්මා සම්බුද්ධයේ කියලා. දොඩේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ සෑම කල්හීම සකසා සිද්ධ කරන්නට එදුනේ සකසා සිද්ධ කරනවා කියන්නේ මැනවින් අර්ථය කරා යොමු කරනවා. ඒ කියනි භාග්‍යවඋතුනාසි ධර්මය දේශනා කරේ දුකෙන් නිදහස්වීම පිණිස. එතවට ශ්‍රාවකයන්ට ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ට දුකෙෙන් නිදහස්වීම පිණිස. ඒ මැනවින් අර්ථය ඉස්මතුවෙනකාරයට සකසා ධර්මය දේශනා කරපු භාග්‍ය වඋතුනාසගේ ධර්මය තමයි පින්නතුන පි. ත්‍රපිටකය තුළ සූත්‍රදේශනාවන් අනිෙකු දේශනාවන් විදිහට කියවන්නේ. තකට දේශනාවල තියෙන ලක්ෂණය තමයි ස්වක්කාතයි මැනවිදේශනා කරල තියෙනවා. සන්දිිට්ටිකයි මෙහිදීම දකින්න පුළුව අකාලිකයි කල් නොයවා පිහිට ලබා දෙනවා. ඒහි පස්සිකයි ඕනෙ කෙනෙක් ඇවිල බලන්න කියල කියන්න පුළුව. ඕපනායිකයි තමන් තුළට පමුණවාගන්න තියන්නේ. අච්චත්තාං වේදි තබ්බෝ විඤ්ඥෝහි ඒ ඒ කෙනාගේ නැන පමණින් යුදවිය අවබෝධ කරගන්නවා. එතට ඒ ධර්මය මේලෝකේ යම්තාකාලයක් අහන්න ලැබෙනවාද එතකොට ප්‍රඥාවන්තයන් මකද මේ ධර්මය තියනෙ පඥ්ඥාවන්තසායන්දම්ම නායන්දම්මු දුප්පඥ්ඥසේක මේ මේක මහාපොරුෂ විතරකය මේ ධර්මයතියන ප්‍රඥාවන්තයන්ටයි. දුස්ප්‍රා්ඥයට නෙමී. එදට මේ ධර්මය අහන්ඩ ලැබෙද්දී. ප්‍රඥාවන්ත පිරිස් මෝහාන්දකාරය පලලා ඒ උතුම් නිවන අවබෝධ කරගන්නවා. සිත එනිසා මේ ධර්මය අපිට යම්තා කාලයක් මේ ලෝක ැහෙන්ට සැලසිෙනවද ඒක ලෝකයට හිතසුව පිණිස පවතිනවා. ඒ කාන්තයම් හිතසුව පිණිස පවතිනවා. කද මේ ධර්මයෙන් කතා කරන දේපින්නතුනි, අපි ඉගෙනගන්න එදිනිල්දාජීවිතයේ රසවින්ධනය කරන දේවල් තුළ නැහැ. ඉගෙනගන්න අධ්‍යාපනය තුළ නැහැ. විද්‍යාව තුළ නෑ රසවින්ධනය කරන ගීත ඒ වගේම නොයෙක් දේවල්ති නො රසවිදනය සඳහායුදාගන්. ඒ කිසි දේක නැති ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන් නැලදීලා තියෙන. උදාහරණයකට කියන නම් පින්නතුනි, අපිට කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හින්දා රාගය කියන එක හිතකිලිටි කරන එකක් කියලා. භාග්‍යවතුන් වහසේ දේශනා කළේ ලෝකයේ සත්තිය. නිසා භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පහළවෙන්න කලිනුත් රාගේ කියනෙක හිතකිලිටි කරන දෙයා, අදත් රාගේ කියන එක හිතකිලිටි කරන දෙයක්. අනාගතයත් රාගේ කියනෙ එක හිත කෙලිටි කරන දෙයා. ට අපි කියන්නේ නෑ භාග්‍යවතු වනාන්සේ දේශනා කරපු නිසයි දවේශය හිත කිලිටු කරන දෙයක් වෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ලෝකය පහළ වෙන්න කලිනොත් කාගෙ හරි හිත තරහා ඇති වනාන ඒක හිත කිලිටි කරපු දෙයා. අද කාගෙ හරි හිතක කේන්තිය තරහා ඇතිවෙනවනං ඒක හිත කෙලිටි කරන දෙයක්. අනාගතයේ කාගෙහරි හිතක දවේශය ඇති වෙනවාවනං ඒක හිත කෙලිටි කරන දෙයා. ඒවාගේම භාග්‍යෝතුන් වාසි දේශනා කරපු නිසා මෝහය අකුසලයක් කිය ල අපි කියන්නේ නෑ නිසා විතරා. මේ භාග්‍යවතුන්නාාස මේ ලෝකෙ පහළවෙන්නට කලියනොත් යම් හෙතක මෝහයේ මුලාව උපදුනානං ඒකෙන් ඒ හිත කෙලිටි කරා අද අපේ හිතේ යම් මුලාවක් උපදිනවාද ඒක අපේ හිත කෙලිටි කරනවා අනාගතයේ දවසක කාගෙ හරි හිතක මෝහ ඒපදුනොත් ඒක හිත කෙලිටි කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ තුංකාලේටම අයිති සත්‍ය වූදේ අවබෝධ කරගෙන ලෝකයට සත්‍යය දේශනා කරා. තර භාග්‍යවතුන්නාසට සච්චය කියලා කියන. සත්‍යය කියන වචනින් භාග්‍යතුන් වන්සට ආමන්ත්‍රණය කරනවා. ඒවගේ සතතියට පැමිණි කියන අර්තයෙන් තතාගත කියලත් භාග්‍යතුන්නාසේට පවසනවා කියලා භාග්‍යවතුන් වනාසෙන් පෙන්නාවදාලායි කියන්නේ. භාග්‍යතුනාහසේ අම්දවසක සම්බුද්ධත්වයට පත්තුනාද යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාත්වෙන් පිරිනිවන් පානාද. ඒ අතර කාලය තුළ යමක් පවසනවා නම් පිහිටවනවා නම් පණවනුවන. ඒදේ ඒ විදිහට මයිවෙන්නේ වෙන විදිහකට වෙන්නේ නෑ. හේතුව භාග්‍යවතුන් වහසේ අවබෝධ කරගත්තේ මේ ලෝකයේ තියෙන සත්‍යය සත්‍යය අවබෝධ කරගෙන ගුරුඋපදේශ රහිතව අවබෝධ කරගෙන සම්බුද්ධත්වයට පත්වනම්. එම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාටද ඕනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනි පින්වතුන සත්‍යය හොයනයට බුදුරජාණන් වහන්සගේ ධර්මය මේ ආශ්වාදය හොය නයට අවශ්‍යවෙන්නේ නෑ බුදුරජාණන් වහන්සගේ ධර්මය අවශ්‍ය වෙන්නේ නෑ මේලෝකේ මුලාව තුළ වුණත් සතුටු වෙන්න කැමැත්තිෙන් ඉන්නයට දෙයායියට මේ ධර්මීම් තිබනත් එකයි නැතත් එකයි මුලාව තුළ හරි සතුටවෙ ඉන්න තමයි හොයන්නේ බුදුරජාණන් වහන්සගේ ධර්මී අවශ්‍යවෙන්නේ සතතිය මේ ලෝකයේ ඇත්ත මොකක්ද කියලා හොයෙන අයිට. ොට ඇයි ඇත්ත මොකක්ද කියලා හොයන්නේ අපි මේලෝකයේ මුලාව තුළ ඉස්තීර සැපයක් පණවන්න බැරිහින්දා. පිනතුන අපි ගැන අපි ස්වාධීනව නිදහසේ අවංකව කල්පනා කළ බැලුවොත්. අපේ ජීවිතයේ පුරාම අපි කල්ලා තියෙනෙ ආශ්වාදය හොයපු පර්යේෂණයම් මෙස සත්‍යයයි හොයපු පර්යේෂණයක් නම් නෙමේ. ඇයි අපි එහෙම කියන්නේ. අපි පුංචි කාලේ අපිට මතක නැතත් අපිත් පුංචි කාල ඉන්න ඇත්තේ අද ඉන්න පුංචි දරුව වගේම තමයි. අපි බඩගිනිවනහම අපිමැයි මේ බඩගින් ආාවහම මට, දුකක් කෙන්නේ කියලා හිතා නැනෙමේ පුරුදු වෙලා හැතියෙන්නේ අපි පුරුදු වෙලා තියනෙන බඩගින්නක්කාව අඩලා අම්මගින් කිෙරිටිකබ්බොන්න. අපි සෙල්ලංක රද්දිී අපිට පැරදුනොත් හරි අපිට දුකහිතුනොත් හරි. අපිට ඕනේ පැරදුනහම දුකක් නැතුවවෙන්නේ කොහොමදකෙ ලිගෙන ගඩනේ අපිට ඕනිවුනේ අපිට ඕනිුනෙ දිනන්න. ඒ නිසා අපි සෙල්ලංකරන්න කාලේ අනේ මෙයාල හොරා උද්දනනාා ක්‍රිට් ගහනවනං. ියයාලත් එක් සෙල්ලන් කරන්න බෑ මයාල හොර කරනවා කියල හරි අපි ඒත් තැනින් එක්කෝ වෙන කෙනෙක්ට කියලා හරි අපේ දිනුම ලබා ගන්න අපි කැමැතිවෙන්නේ අපි ඉගෙනගන්න කාලේ අපි කැමැතිවුණේ මේ අපිට ලකුණු අඩුනහම අපි ඉගෙනගන්න ආසයිනක් අපි කැමැතිවුණේ වැඩිපුර ලකුණුගන්න ඉ්‍රමයක් හොයාගන්න මිසා ඇයි ලකුණු අඩුනහම මට දුකක්දනින්නේ ඒ දුක නැති කරගන්න කොහොමද කියලා හොයන්න නම වගේම තරුණ කාලටහම තරුණ කාලයේදී ආදර සම්බන්ධතා ඇතිකරගත් තහම. ඒ සම්බන්ධතා ඇතිකරගන්නේ. මේ ආශ්වාදය හොයාගෙන මිසයි. ඊට පස්සේ ඒ ඔස්සේ හිතරිදීම් මැතිවෙද්දී. ඒ හිත්‍රදීම් නැතිකරගන්න මහන්සුවේ නාමිසක් ඒන අපි අවිදිහට අනිත් අයවෙයි ඉන්නෝනී කියලා බලාපොරොත්තු වෙන මිසල්. අපි හෙවවෙ නෑ, ඇයි මගේ මට දුක ඇතිවෙන්නේ. තවයි කෙනෙක්ගේ වච්චනයක් නිසා ඇයි මට දුක හිතයෙන්නේ. තවයි කෙනෙගි හැසිරීමක් නිසා ඇයි මට දුක හිතෙන්නේ. මං කොහොම දේ දුක නැති කරගන්නේ කියලා හොයන්න නමේ. එහෙම දුක නැතිකරගන්න හොයපු නැති නිසා වනේමකක්ද ඒ දුක නැතිරගන්න ක්‍රමී අපිට මග ඇරිලතියෙනවා. දුක නැති කරන මාර්ග අපිට අහිමියනාට පස්සේ. පිනතු අපිට හැම දාමත් ආශ්වාදය ඇතිවෙන් අරමුණක් ඇසුරු කරනවා. ආශ්වාද ඇේ ඇතිව අරුණ ඇසුරු කරන ගමන් ඉදලා ඒක නිසා දුකට පත්තු නහමේ දුක නැතිකරගැන් මහන්සිේෙනවා. එහෙමනැතන් තවශවාදය ඇතිවේ අරමුණක් හොයාගිෙන යනවා. ඔච්චරයි අපි කරේ. ඊට පස්සේ ඒ ස්තරුණකාලි සම්බන්ධතාවයක් ඇති කරගෙන දුකක් ඇතිවුනාාට පස්සේ. ඊළඟට ඒ අසම්බන්ධතාවය අතැරුුණට පස්සේ ආය අලුත් සම්බන්ධයක් හොයනාමිසක් හොයන්න නෑ. ඇයිමන්ට සම්බන්ධතාවයක් ඇතිවනාට පස්සේ දුක ඇතිවෙන්නේ. ඊගාව සම්බන්ධයක් මං ඇති කරගත්තාමත් මට මේ වගේම දුකක් ඇතිවෙනවන්නේ. මෙහෙම දුකක් නැතුව ඉන්නේ කොහොමද කියලා හොයන්න අපි කැමතිවෙන්නේ නැහැ. ඒවගේම රස්සාවක් කරන්නේ නැතික් කෙනා හිතෙන්නේ රස්සාවක් හොයාගන්න බැරිවෙච්චක් කෙනා මට රස්සාවක් කම්භ වෙනවන හරි හොඳයි. රස්සාවක් නැති නිසයි මම දුකෙන් ඉන්නේ කියලා. කවුරුත් හිතන්නේ නෑ මේ හොඳ පොඩිරස්සාාවක් හරි හොයා ගත් අට පස්සේ. ඇයිමට පොඩිරස්සාාවෙන් සතුටු වෙන්න බැරි. කොහෙද මේ ලෝකෙ ක්‍රමයක් තියෙනෙ තමන් ඉන්න තැනෙඉද සතුටු වෙන්න කියලා කවුරුත් හොයන්න නෑ. තමන්ගේ අතට පඩියක් කම්බුණ හම අපි හොයන්නේ. ඊළඟ පාර ඊට වඩා වැඩිපුර පඩියක් ගන්න නිස්මිසා. අපිට දැංහම්බෙලා තියෙන පඩිය නිසා කොහොමද මම සතුටින් ඉන්නේ කියලා හො යන්න නෙමේ ඒක ප්‍රතිපාලයක් විදියට අපිට කොච්චර දේවල් හම්බුනත් කවදාවත් සතුටක් ලබන්න බෑ මැදිවයිසට කිට්ටු වෙද්දී විවාහ වෙලා නැතිය කෙනෙටට හිතෙන් යනේ මමට විවාහ වෙන්නේ කවද්ද කියලා.ටවස විවාහ වනාට පස්සෙ බලන්න ඒක තාශවාදය පර්යේෂනයකමයි අපයේ දෙන්නේ දරුව ලැබුන්නේ නැති කෙනෙක් හිතනවා අනේ කව ද මට දරුවෙක් ලැබෙන්නේ කවදද මේ ප්‍රශ්නය නැතිවෙන්නේ කියලා. ඒ වෙලාවට සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලා මතක් කෙන. භික්‍ෂූන් වහන්සේ නමකගින් ගිහිල් අහන්නේ අන අපිට දරුවනය දරුව ලබා ගන්න ක්‍රමයක් මසා කවදාව අහන්න දර අපිට නැහැ ඒ දරුව නැති නිසා ඇති වෙන දුක නැති කරගන්නේ කොහොමද කියලා. අපි හැමතැනම හෙව්වේ අනාගතේ සැපොහ ලැබෙන ප්‍රතිිඵල් ක්‍රමයක් පින්නතුනි. මේ වෙලාව සතුටින් ඉන්න ක්‍රමයක් අපිටගැනෙ අටලෝ දහම වෙනස් කරගන්න ක්‍රමයක් අපි හෙව්වාමසල් අපිට දුක අලාභය අයස අපකීර්තිය මුණගැහෙද්දි. අලාභේ මොුණගැහෙද්දිී. එතන කොහොමද සතුටින් ඉන්නේ කියල අපි හොයන්න කැමතිවුුණේ නෑ. එහෙම කැමැතිවුණේ නැතිහින්දා. අපේ ජීවිතයේ දැන් අවුරුදු තිහායි නං, හතලිහයි නම් පණහයිනං විස්සයිනම්. ඒ විස්සම අපි කරපු දේවල් කොච්චර තිබ්බන්. ඊළඟ මොහොතේ අපිට විශ්වාසයන්නේෑ අපිට එන ප්‍රශ්නයත් එක්ක අපිට ඔරොත්තු දෙන්න පුළුවන් වෙයිදර කියලා. එතකට පින්නතුනි ආශ්වාදයම යමක තියෙන සැපයම හොය හොය ඉන්න ජීවිතයේ. ඔබ මොහොතකට හිතන්න අපි ඔහොම ජීවිතයේ ගත කරලා දැන් අපි අන්තිමටම ගන්න හොස්ම පොදමය උඩට ගත්තේ. දැන් පල්ලයාට දානවා. උඩට ගන්න බැහයික් නෑකල් අපිට තේරෙනවා. එදාටත් අපි හොයන්නේ ආයිත් හුස්මටිකක් කැදල ඇතුළට දාගන්න ක්‍රමයක්නේ. ඇයි අපි බැරි දැම්මාන්ට එදාට අපිට බැහැනි මේ හරි හුස්මටික මගේ අතැල්ලයනවා දැම්ම මැරිලයනවා. මැරිෙද්දදි කොහොමද මම දුකක් නැතුව මැරෙන්නේ කියල ක්‍රමයක් හොයාගැන්. එදාට කොහොමත් තවකිෙනගින් උපකාර සමල් ගන්නත් බෑමකද මැරන්න මොහොතරවේද්දී කං එහින්නේ නෑ. විසිරෙනවා කලබල වෙන දරුම මේ පුරුදු කරපු නැති හිතා. එනිසා අදද අපි හොයා ගණ්ඩෝ නික්‍රමයයක් පිනවතින අදමස් අඩුම ්‍රද්ධාව හරි ඇතිකර ගන්නවෝ නෙහම ක්‍රමයයක් තියෙනවා කියලා. සැපවිඳීමටත් ඇලෙන් නැතුව ඉන්න පුළුවන්. දුක් විදීම තුළ පීඩාවට පත්තෙන් නැතුව ඉන්න පුළුවන්. මුලා සැපදු ක්‍රහිත විදීම තු මුලාවට පත්තෙන් නැතුව ඉන්න පුළුවන් ක්‍රමයා, මේ ලෝකයේ අවබෝධ කරගත්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නම්ක් ලෝකෙට දේශනා කරලා තියනවා කියලා ශ්‍රද්ධා හිත හරි උපදවාගන්න ඕනේ. එතොඩේ ස්රද්ධහිත ඒ උපදවාගත්ත ශ්‍රද්ධහව අපිට ධර්මය මොකක්ද කියලා අහන්න අපේ හිත යොමු කරනවා. අනෙක් අතට අපේ ජීවිතයට ප්‍රශ්නය එද්දී. අපේ ප්‍රශ්නවල්ලට විසඳුම් හොයාගෙන අප මුලාවන් කරා යන්නේ නෑ. මුලාවන් කියල කියන්නේ අපි අපිට ප්‍රශ්නයක් ඇතිවුණ හම උදාහරණයකට බලන් අපි ලෙඩක්කෙම ඇතිවුණ හම අපිට දරුණු ලේගලායම හරි මොනහරි දෙයක් ඇතිවුණු අපි එම්බිියලන්ස එක් නැඟ අපි යනවා රෝ හලට හොස්පිට ලකට. අපි කවදාවත් යන්නේ නැහැ ඒ වෙලාවට දේවාලෙකට ඇයි යන්න ඇත්ති මේ අපි දන්න හොස්පිට ලකෙන් තමයි මේ ප්‍රශ්නය විසඳල දෙන්න පුළුවන් කියලා. හැබැයි යම්මහොතක අපිට ලෙඩක් හැදිලා අපිට හිතුනොත්ත මේක හොඳ කරන්න බැරි පිළිකාවක් හරි කියලා රෝහලෙන් කිව්වට පස්ස. ඊට පස්ස අපි හොයනවා මේකට හෙන වෙන ක්‍රමයත්තිය හිුද දන්නේය කියට සමහරයි කේන්දරී බලන්ඩයවා. තව සමහරයි ඒවගේ ස්තීරවම යහපතක් ඇතිවෙන්නේ නැතිදේවල් පස්සේ යනවා සමහරය අමනුෂ්‍යයන්ගෙන් උපකාරගන්න යනවා. එතවට ඒ වෙලාවටේ උපකාර ගන්නය යද්දි. අපේ හිතේ තියෙනව බලාපොරොත්තුවා මේ ප්‍රශ්නි විසඳුණහම තමයි අපිට සැපෙන් ඉන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඉතිං ඒක දන්න මේ ලෝකයේ තියනව ලොකු මාකටින් එක ප්‍රචාරණ ක්‍රමියය. තවට අපේ බලාපොරොත්තු අපිටම විකුණලා අපේ මුදල් දැහැ ගන්න චිතරයි මේ සමාජය කරන්නේ අන්තිමට අපි ඒක ඇතුළේ ගොදුරක් වෙලා එතකොට දරුව ලැබිණි නැති අය මේ ඒක මුල් කරගෙන නොඒ ටේරුවන් සරණින් බැහැරවෙච්ච පුද්ධ පූජාවන් කරන්ගිල ලක්‍ෂ ගණන් වියදන් කරන අපි දැකල තියෙනවා එතොට මොකක් හින්දද මේ හිතේ තියෙනවා අදහසක් දරුව ලැබුණනට පස්සේ තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියලා හැබැයි දරුවෙක් ලැබුණට පස්සේ කෙන ස්තීර සතුටකට පත්වෙන ෝද කියලා බලන්න. දරවා ලැබනට පස්සේ ස්තීර සතුරකට පත්වෙන් නෑ අපේ ඉතිවිහිතේ තිබ දරුවෙක් නෑනේද කියන දුක හිතරයි නැති වුණේ. ඊට පස්සේ දරුව බලාගන්නවා කියන පැහ විසිහතරම බලාගන්න ඕනේ. වාඩි වෙලා බණහන්න බෑ දරුවෙක් පොඩි කාලේ දරුව අන්ඩත් එක්ක ගෙනයන්න ඕනේ. එතකොට ඒ ඒ ඒ තැනට අදාල දුක්කප යනිවාරීම විදිනාවා පින්නතුනි ඒක වලක්වන්න බෑ. අපේ ඇත්ත පිළිගත්තොත් මේ ලෝකේ හැමෝම ඒ ඉන්න තත්ත්වයට අදාළ දුක්විින් දිනවා කියෙන පිළි ගත්තොත් එහෙම අපි මේ ලෝකේ මේ ඉලක්කයේ පසුකරාට පස තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා කියන මුලා අතඇරලා කොයි ඉලක්කයේ පසුකරත් මේ ලෞකික ලෝකේ ඒ තැනට අදාළ දුක් තියෙනවා කියල පිළිය අරගෙන මේ සියලු දුකින් නිදහස් එන්න තීරවණම් ක්‍රමයයක් ඒ ක්‍රමේ ම ක්ද කියලා හොයන්න කැමැති වෙන. උදාහරණයකට තිස් පන්දාහක් පඩියක් ගන්න කෙනාට තියෙන බයික එක්ක ප්‍රශ්නය මං කවදද යික්ක එකක් ගන්නේ කියලා. බයික එක ගත්තට පස්ස ඒකට අදාළ ප්‍රශ්න තියෙන්. හැබයි ලක්ෂ තුනක් දෙක් එකහමාරක් ලක්‍ෂයක් පඩියක් ගන්න කෙනාට තියෙනවා හයිබ්‍රඩ් කාර එකක ප්‍රශ්නය. එදට ඒ තැනට අදාළ ප්‍රශ්න තියෙනවයාට. ඒ කෙනට බැහැ බයිසික් බයික්‍ය එකක් අරගෙනයන් ඒ කෙනාගේ පොසිෂන් එකට අදාළ තියෙන සමාජ මට්ටමත් තියෙනවා. හ ඊට අදාලව දුක් විදිනවා එතවට මේ ලෝකයේ හැම තැනම ඒ අපි ඉලක්කයක් පහු කරාට පසේ ඊලක්කෙත් ඒ දැන් ඉන්න තැනට අදාළ දුක් විදිවා උදාහරණඒකට අපි හිතවත් එහෙම කවදාහරි බලවත්ම ජාතිය වනාට පස්සේ තමයි මේ ශ්‍රී ලංකාවට දුකක් නැතුව ඉන්න පුළුවන් කියලා එහෙම කියන්න බෑනි දැන් ලෝකය බලවත්ම ජාතිය විදිහට ආර්ථික බලයමුල් කරගෙන සම්මත කරගෙන ඉන්නේ ඇමරිකාව න තේර රට මනිස්සුන්ට ඒ තැනට අදාලා ප්‍රශ්න ිකක් තියෙනවන්නේේ. එතවට ඒ මනිස්සුද්දුකින් ඉන්නේ. ඒකන එච්චර පීඩනයක් ඇතිකරගෙන පොලිස්වාහන ගිනි තියාගෙන ලොකූ විප්ලවයක් කරන්නේ. එතවට එහෙනම් මේ ධනය මෙච්චරක් ලැබුවට පස්ස අප සතුටින් ඉන්නවා කියෙන අදහස බොරුව. ඒවගේ දැනුම මෙච්චරක් ලැබුවට පස්සේ අපි සතුටින් ඉන්නවා කියන එකත් බොරුවක් පන්නතුනි ඒ දැනුම්මටමට අදාලෝ අපි දුක්විදිනවා. එතකට විද්‍යාඥඥයක් වුණත් විද්‍යාඥයටටත් තියෙනව දුක්්ටිකක් මම මේක හොයාගත්තෙන න මේක කොහොම වෙනවත දන්නේ මේක කොහොම වෙනවත් දන්න ඒක මගේ ජීවිත කාලෙ හොයාගන්න බැරිවෙයිද කියලා. බලේතයම් කොච්චට බලය අපිස්සරහට ගියත් පින්න්න උතුනි කවදාවත් ඉස්තීර සතුටක් ලබන්න බැහැ. උදාහරණයකට පොඩ්ඩක් බලන්න ලංකාවේ අපි ජීවත්වෙලා හිටිය කාලේ ඔබට මොුණගැහි ඇති සමහරලාට ජනාධිපතිවරු හතර දෙනෙ තුන් දෙනෙක් ඒ එම නැතතා ඊට වඩා මොුණ ගැහි ලදී. එතට ඒ හෑම ජනාධිපති කෙනෙක්ම රටේ ජනාධිපති බවට පත් වනාාම ලොකූ බලයඇත් තිබ්බා හැමෝම හොදට පුදුම ගෞරවයෙන් කතා කරා පුදුම සත්කා අරදුන්න හැබැයි යම්දවසකගේ තනතුරෙන් රිසයින් වෙනවා දයින් වෙනවාද අයින්වැන්නඩ සිද්ධ වනවාද. ඊට පස්සේ ඔහුටවත් ඔහුගේ දරුවන්ටවත් කවුරුත් සලකනෙ නෑ තවත් එක චරිතයක් ඉෙතරයි. එතට ඒවගේ මේ බලය ගත්තට පස්සේ. ඒ තනතුරට අදාල කොච්චර ඇනුම් බැනුම් මදිපුංචිකංවලට ලක්වෙනවාද. විහිළු වලට ලක්වෙනවාද. දු ප්‍රශ්නවැට ලක්වෙනවාද. සමහර දේවල් හරිගියත් බැනුම් හන්ඩුවෙනවා වැරදුනන් පැනුම් හුවෙනවා. එනිසා පින්නතුනේ මේ අපි හිතාගින් ඉන්නවනම් අපේ ජීවිතයේ සතුට නැත්ත සල්ලි නැතිහින්දා කියලෙ එක වැරදිී. සල්ලි කොච්චර හම්බුනතේ තැනට අදාල දුකක් තියෙනවා. අප හිතාං හිටියොත් අපේ ජීවිතය දැනුමනැති හින්දයි අපි දුකෙන් ඉන්න කියල එක වැරදි ඒ දැනුම්මටම කොතෙන් දාවත් දුකක් තියෙනවා අපි හිතාං හිටියොත් අපේ ජීවිතේ බලේ නැති හින්දයි අපි සතුටින් නැත්තේ කියලා ඒක වැරදි බලය තියෙන ඒ ප්‍රමාණයට අදාළ දුක්ක දිනවා පාතාලනායකයකුණත් බලය අනිත් අය තම අභිමානයෙන් ඉන්නවා කියලා හිතාගෙන හිටියට කොයි වෙලාවේ වෙඩි වැදිලමැරයිද දන්න කියෙන බයගෙන් එහෙම වෙනවා ඒ ජීවිතය ඇැවීමෙන් ඉන්නේ ඒවගේම ධනය සල්ලිහින්දධනය බලය නොයික් දේවල් මුල් කරගෙන කොටින්ම කාමයන් නිසා කවර හිතාගෙන හිටියොත් මේවා ලැබුණට පස්සේ තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියලා ඒ පරියේෂණය අපි අනිවාරයම දුකෙන් තම යවසන් කරන්න වෙන්නේ ඒ තැනට අදාළ දුක්විඳමින්. හැබැයි අපි හොයාගෙන ගියොත් ඒ ක්‍රමය අතඇරලා මේ ඉන්න තැනම අපිට සතුටින් ඉන්න ක්‍රමයක් තියෙන අද කියලා ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය අර වෙන මුක්ද. රජවරු හිටියා රජවරු කියන්නේ පින්නතුනි විදායක බලය විවස්ථාවදායකැ අමාත්‍ය මණ්ඩල බලය පාර්ලිමේන්තු බලය පොලිීසි බලය ඔක්කො මතියෙනවා හමුදාවත් අයිති රජතුමාට ඉඩමුත් අයිති රජතුමාට කොටින්ම මිනිස්සොත් අයිද රජතුමාට එහෙම තනතුරක් මෙන් පුතුවී දැනටනැ හැකි කියන්න. මනුසේ මරන්න වැෑ කාටත් කොයි රටේවා. එතකොට එහෙමහිටපු රජවරු, ඒතුළ ස්තීර සතුටන් නෑ කියලා දැනගෙන බද්ධිය වගේ රජවරුම බුද්ධසාාසනය පැවිදි වෙලා පාත්‍රයයිසිවරයි තියාගෙන ගස් ගහක් කැටට වෙලා අනිත් අය දෙන කෑමටිකක් අරගෙන පිින්්ඩ පාතින් දියාව දුප්පත් මිනිස්සු සමහර වෙලාට ඒදවස්සල පිළිුණුවේග යන පිට්ටු පූජ කැලතියවූ. ඒවාගේ දෙයක් කාලවුනත් ගහක් කැට වෙලා ඉඳල පැවසවා අහෝ සැපයි හරීම සැපයි, හරීම සැපයි කියලා. න පින්නතුනි මේ ධර්මය අපි අහනක ප්‍රතික්ෂේප කරනවානම් මේ ධර්මය අපි තේරු ගන්න ප්‍රතික්ෂේප කරනවාන එකම එක හේතුවයි අපිට කියන්න තියෙන. ඒ තමයි අප නුවන මදිකම. ඉතින් නුවන මදිකෙනටත් ධර්මයම තමයි පිළි සරණ වෙන දෙයන්නෙේ මකද කතන්සු ලබතේ පඥ්ඥං ප්‍රඥාව ලබන්නේ කොහොමද ප්‍රඥාව ලබන හැටි පෙන්න්නනවා සද්ධහනෝ අරහතන් දම්මන් නිබ්බාන පත්තියා, සුස්සෝසා ලබතේ ප්ඥන් අපමත්තෝ විචක්කනෝ. මේ අරහතන් වහන්සේලාගේ මේ ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති කරැගෙන. ඊට පස්සේ මැනවින් ධර්මය අහනවන්නන් අප්‍රමාධිවනුවනින් විමසන වන්නන්. ඒකෙනනාට ප්‍රඥාව ලැබෙනවා කියලා ආලවක යක්ෂට භාග්‍යවතු වන්ස පැවස්වා. තිින් පෙන්නතන අදා පීගෙන ගැනිමු මේ සියලු විඳීම්. වලට තියෙන බැඳීම් ක්ෂේවෙලා ගිහිල්ලා. තමා තුළම පිරිනිවන් පානා ආකාරය ගැන භාග්‍යවතුනාන්ස පෙන්න වදාල තාම මනහර දේශනාව මේ දේශනාව තියෙන වේදනා සංයුක්තයේ. විඳීම් ගැන තියෙන සංයුක්තයේ, සංයුත නිකාය හතර පොත්වහන්සේගේ එහි තියෙන සල්ල සූත්‍රය අපි ඉගෙන ගනිව සල්ල කියලකෙන උල කියනිකට. උලක් කියල කෙන හෙල්ලක් වගේ එකක් එකකින් පහර කෑ වහම වේදනයි. ට ඒකාලෙ දඬුවම් තිබිල තියෙනවා මේ වගේ හුල්වලින් පහර දෙන. එතකට ඒ හුල කියන එක මුල්කරගෙන වදාළ දේශනාවක්. අස්සුතවා භික්කවේ පුතු්ජනෝ සුකම්පි වේදනම් වේදීඇති, දුක්කම්පි වේදනම් වේදියති. අදුක්කම සුකම්පි වේදනම් වේදියති. අස්රෘත්වා පෘථජ්ජනයාත් සැපවිඳීම් විඳිනවා. දුක්විඳීම් විඳිනවා. සැපදු රහිත විඳීමමුත් විඳිනවා. භාග්‍යතුන්සේ වදාාරනවා. සුතවාභික්කවේ අරිය සාවකෝම ශෘතවත්තාරය ශ්‍රාවකයත්, සැපවිඳීම් විඳිනවා. දුක්විඳීම් විඳනවා. සැපදුක් රහිත විඳීමත් විඳිනවා. තත්්‍රභික්කවේ කෝ විසේසෝ, කෝ අධිප්පායෝකින් නානත්ත කරනා. සුතවතෝ අරිය සාවකස් අස්සෘතවතා පුතජ්ජනෝති. ඉතින් මේ අස්ෘතව පෘතජ්ඥනයයක්ත් සැපදුක් සැපදුක් ්‍රහිත විින්දී මිඳිනවන ෘතවත්තාරය ශ්‍රාවකයක්ත් සැප දුක්ක සැපදුක් ්‍රහිත විඳී මිදිනුවන ඔය දෙකේ වෙනසමුකක්ද කියලා භාග්‍යවතනාසේ හනවා. ඇහු හාම ස්වාමිාසල දන්නවා මේ භාග්‍යවතනාහසේ ප්‍රශ්නයක් කහල උත්තර දෙන දහම් පරයායෙන් තමයි දැම් මේ ප්‍රශ්නය ඇහුවේ. එතවට භාග්‍යවතන් වහන්සේ ඇහුහාම, සාමීන් වාහන්සේලා හරීම ලස්සනටට බොහෝම නිහත මහනීව ධර්ම ගෞරවයෙන් ශාස්ෘ ගෞරවයෙන් පවසනවා භගවම් මූලකානෝ බන්තේ දම්මා මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනනි තියෙන්නේ භගවන් නෙත්තිකා භගවම් පටිසරණම් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොටගෙන ඇතිසේක භාග්‍යවතුන් වහන්සේම පිළිසරණ කොටගෙන ඇතිසේක ස්වාමීනිි සැබැවින් මොය වදාළකරුණේ අර්තය වාග්‍යවතුන් වහන්සේටම වැ වැටහෙන සේක් නම් ඉතා මැනෙවි. එතකට භික්‍ෂූන් වහන්සේ ළමකද කරන්නේ. භික්‍ෂූන් වහන්සේලා එය ඒ විදිහටම දරාගන්නවා කියලා පවසනා. එතට භාග්‍යවතනාස වදාරනවා තේනහි භික්කවේ සුනාත සාදුකම් මනසිකරෝත. එහෙනම් මහනෙන අහන්න හොඳට මෙිනෙහි කරන්න මේ විදිහට කල්පනා කරන්න කියලා පවසනවා. බාසිස්සාවාමීති පවසන්නමේ. ඒවම් බන්තයේති කෝතේ බික්කු භගවතු පච්චාස්සෝසුන්. එතකොට ස්වාමීන් වහන්සේලා එහෙමයි ස්වාමීණී කියලා පැවසවා භාග්‍යතුනාස මේ විදිහට ප්‍රකාශ කලා. අස්සුතවා භික්කවේ පුතුජ්ජනු දුක්කායි වේදනා පුට්ටෝ සමානු, සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහන් ආපජ්ජති. අස්ෘතවත් ප්‍රතජ්ජනය ඒකැනෙ ධර්මය අහල නැති පත අතව ප්‍රතජජනයා විස්තර කරලා දෙන්නේ මේ අරයානං අදස්සාවි අරිය දම්මා සකෝවිදෝ අරිය දම්මය අවිනීතෝ. සප්පුරිසානං අදස්සාම සප්පුරිස දම්මා සකෝයුදෝ සපපුරිස දම්මය අවිනීතෝ. ඒඇනෙ ආරිය වූ ධර්මය. ට එයා දැකලනෑ අදස්සාාව ඒ ධර්මීයට දක්ෂත් නෑ. ඒ නිසා හික්මින්න්නත් නෑ. සත්පුරුෂයන් වහන්සේලා වේ ධර්මයට එයා දැකල නැහැ. එනිසා අයායට දක්ෂනෑ. එනිසා අයා එහි හික්මන්නේෙ නෑ. එතට ඒ කියන සාමාන්‍යඉදිරි ැනෙමි සිහිනුවන් උපදවාගත්ති නැති. ධර්මස්ශ්‍රවණයෙන් සිහිනුවන උපදවාගත්තේ නැති ජීවිතය ඔහේ ගලාගෙන යන චරිතය. එතකොට. ඒ කෙනාට දුක්විඳීම කැතිවුනොත් එහෙම එයාට මොකක් දෙවෙන්නේ සෝක කරනවා කලාන්ත වෙනවා වැලපෙනවා පපුුවේ අත්ගසා ගන්නවා සිහිකල්පනා නැති කරගන්නවා ඔහු කායිකවත් මානසිකවත් වේදනා දෙකක් විඳනවා. එතවට ඔන්න විශේෂත්වය පින්නත් මහනිනි ඒ මේ වගේ දෙයා පුරුෂයෙක්ට හුලකින් විදිනවා කාටහරි උලකින් අයිනවා. එතකොට ඒ සමීපයටම දෙවැනි උලකින් විදිනවා. එතකොට පින්නත් මහන්‍ය නයේ පුරුෂය ඔහුල්ු දෙකකින්ම විදින වේදනයි විදින්නේ. එක ඇනෙ දුක්විඳීමක් කාවහම දුක්විඳී මෝන කෙනෙට එන්න පුළුවන්. ඒ දුක්විඳ ජීවිතය තුළ අපිට විඳින්න්න වෙන නොයෙක් දෙවල් නිසා. ලෙඩවීීමම් නිසා ප්‍රියායගේ වියෝව නිසා අප්‍රිය දේවල් එක එකතුවීම නිසා වායසටෑම නිසා කැමතිදේ නොලැබීම නිසා, ඔ දුක් පවිඳින්න වෙනවා. ඒ දුක් ජීවිතයේ ටාව හාම අස්ෘතවක් ප්‍රථක්ජනයා ධර්මය හාල නැති ප්‍රතක්්ජනය අමකද කරන්නේ. ඒවා නිසා සෝක කරනවා. වැලපෙනවා මේ පපුුවට අත් ගගහ අඩනවා. ඒක හරියට වදාරනවා උල්ලකින් මනුස්සයට ඇනුනට පාසේ තවවුලකින් ඇනුනවගේ. බලන්න මේක කොච්චර ඇත්තදද කියලා පිෙනතුනි මෙහේ. හිතට වේදනාව කාවට පාස මොනාහරි දෙයක් එකන්නේ කවුරහරි ඔන්න වචනයක් කියන මොනහරි අපිට පැෑහන්නේ නැති වචනයක් කියනවා. ඉතරි දෙන දෙයක්. ඒ වචනය කියලයේ සිදුව මෙතනින් ඉවරයි. ආයේ වචනය කනට ඇහෙනෑ. මේ කාලෙනම් දුරඉන්න හින්ද දුරකතනයෙන්. පනිවිඩයක් තියල තියෙනවා. ඒ පනිවිඩේ නිසා දැන්ඒ පනිවිඩය පේ එන්නඒ පනිිවිඩේ කියල යුවරයි. හැබබැයි. ඊට පස්සමකදද වෙන්නේ. සිදුවීමෙන් පස්සේ නැවත් ඒ උලකින් පාර කාලා තවවුලකින් පාර කනාවගේ සෝක වෙනවා වැලපෙනවා කායික දුක්විදිනවා මානසික දුක්විඳනවා සුසුම් හෙලීම් ලබනු එතකට ඒ ඒ වන්ද පීඩාව ඒ ඇතිවෙච්ච ප්‍රශ්නය ඇතුළේ කෙනා ජීවත්වෙෙන්න්නේ ඒ හෞද්ද අශෘථවා පෘථක්ජනයා එක හුලකින් පහර කෑමම තවහුලකින් ඒ වගේම දුක්විදිනවා මේක මේ පොඩි දෙයක් නේ පොඩි දෙයක්න් නිමේ කියන්නේ සමහර දේවල්තියන අපිට එහෙම මතර ලදාන්න බෑ සිදුවීමක් වුණාට පස්ස අපේ හිත ඒකෙම රැඳනවා ඒකෙම ඒකමී ලොකූ සිදුවීම් වෙන්න ඕනි නෑ. එක්කෝ අපි තව පිරිස එක කටයුතු කරදි පිරිසත් එකක්ෙනෙක් මොනහරි හිතරි දෙන වචනයක් කියනවා. ඔය ඇති. ඒක නිසා සෝක ඇති වෙනවා. කියන පපුුව පිච්චි පිච්චි ඉන්න අපි වෙන වැඩක් කර අපිට ඒක මතක්ක වෙන ඇති මේක මොන වදඇත්ත මේක මොුණ වේදනාවදද එතවට මේ ඒ එහෙම දුක්විද විඳන්නවා කියන්නේ උලකින් ඇනිලා තවුලකින් ඇනුනාගේ ඇත්තෙෙන්ම ඇයි බලන්න යම් අපිට මොහරි ක්‍රමයක් නිසා ඒ වේදනාව ඇති වෙලා ඒ වේදන අනිත්‍ය බව දැකලා ඒ සිද්ධිය අපිට අමතක වෙලාම කියන්න අපේ දැන් ඒ දුක විඳන්නේ නෑනි ඊට පසේ භාග්‍යතනාසි වදාරනවා. ඒව මේවකෝ භික්කවේ අස්සුතවා පුතුජ්ජනෝ දුක්කායි වේදනා පුට්ටෝ සමානෝ සෝචති, දුප්පිඳීමකින් විින්දහ මස්ෘත පුතජ්ජනයම මේ විදිහටම සෝචති, සෝකවෙනවා, වැලපෙනවා, පපුම උරත්තාලින් කන්දති පපුුවට ගගහ අණඩනොවා. එතකොට සම්මෝහන් ආපජ්ජති මුලාවට යනවා එකන සිහිුවන නැති වෙලා යනො. ඇයට තේරෙන මම කෞුද. ම කොයිවිදිියයටද හැසිරෙන්න්න ඕනේ කල තේරෙන්නේ. මම කොතනද ඉන්නේ ඇයි මම මෙහෙම කරන්න කියල ඒ මොකුත් හිතාගන්න බැරිතරන් හිත පීඩාවට පත්වෙනවා. එතවට මේක මේ ඔබට ජීවිතයේ විඳල ඇති සමහර දේවල් නිසා මොනහරි කේන්දිගේයාට පස්සේ. ඒ වෙලාට ඒදේ නොකියයා ඉන්න බැරිතරන් කේන්ති. කිව්ල් කියලා ඒ මාසයක් ඉතර ගිහි ලේ සිදධිය කල්පනා කරදි. හරීම ලැජ්ජයි අයයෝ මම මේ වගේ දෙයක් කිව්වනේද. ම මේ වගේ වචන ප්‍රකාශයක් කරනි එතන ආවල් අ හවල්ල අයත් හිටිය ඒයයි මං ගෙන මොනා හිතුවද දන්නේ. මම හැම වෙලා මෙහෙම නෑ මටේ වෙලායි කේන්දි ගියපුහින්ද. ඒ වගේ මේ මුලාවටම පත් වෙනවා එතකට මුලාවට පත් වෙලා එය කෙන උලකින් පහර කාලා තව උලකින් පහර කෑ වගේ වෙනවා. ඉතින් භාග්‍යවතුනාස පෙන්න්නනවා පින්නතුනින් මේ හරි ලස්සන කාරණාවක් මේ දුක්විඳීම වින්දට පස්සේ. ඔහු දුක්වේදනාවෙන් පහස ලැබූ විට කෝධ සහිත වෙනවා. මේ පටිගවන්තා එයා මේ කයින්තිය සහිත කෙනෙක් බවට පත් වෙන. ත දැන් අට තියෙන දුක්විඳීම මිතරක් නෙ මේ කේන්ති ඇත්තියෙනවා. ඒවාගේම ඒ දුක්වේදනාවෙන් ඇතිවෝ කෝධය ඇ ඔහු තුල දුක්වේදනාවෙන් හටගන්නාව යම් පටි ගණුසයක් ඇත්නාම්. සිත ඔහුගේ සිත ඇතුළ ඇති වෙනවා එතරක්ඒ පටිගේ ඇත්තෙක් පටිගාණුසේ බැසගන්නවා ඒන්නේ මේ කෙලෙස් යට තියෙන කෙලෙස් බුරපුුරා නගින්න පුළුවන් විදිහට ඔන්න පරිසරය හැදිලයිවා ඒ කේන්තියත් එක් පටිගණුසේ බැසගන්නවා එතකොටමකදදවෙන්නේ තමීනම් දුක්කායි වේදනා පටිගවන්තා යෝ දුක්කායි වේදනාය පටිගානු සොයෝ අනුසේති සෝ දුක්කාය වේදනාය පුටෝ සමානු කාමසුකං අභිනන්දති ඔන්න හතව අපිළිේ වෙන්න දේවම හරි ලස්සන්ට භාගත නස වෙන්න නැටරි බලන්. එතොටේ දුක නැති කරගන්නම කද්ද කරන්නේ කාමසුකං අභිනන්දති. සැපවිඳීම කාමයන් මුල් කරගත්ත සැපවිඳීමක් කහොයාගෙනයනවා. ඒ කියන්නේ ඔන්න කෙනෙක්ට මොනාහරි නිසා දුකැක් ඇතිව නහම. අ දුක නැති කරගන්න වෙන මොනාහරි කාමයක් හොයාගෙන යනවා සැප ඇතිවෙන අරමුණ ඔන්න අපිහිතම ඔන්න කාගෙන් හරි ප්‍රේම දෝෂතියන්නේ දවේශය නිසා දවේශය හට ගන්න දේශය නිසා ප්‍රේමියය හටගන්නව එකක් ඔයවගේ තියෙනවා එතකොට කෙනෙක් එක කේන්ති ගියාට පස්සේ ඒක ෙනැත්තික කේන්තිය තිය අනිත් ඇත්තක් එකතුවෙලා කේලං කියනවා කේකය සතුටුවෙන ඕුන එයා මෙහෙම කෙනෙන් එයා මෙිහෙම කෙනෙන් ක අඩුපාඩු ැම් මේ කාම එකැන ඒ දුක නැතිකරගන්න කියලා ඒ හිත අදේච දුක්ි දීව නැතිකරගන්න කෙක්කො චිත්‍රටිය අබබලනො එක්කෝ යාලෝ ටිකක් එකතු වෙලා මේ ආශාධී ඇතිවෙන අරමුණක් මෙහහි කරකරන්නවා ඇයි ඒ ඒ ඒකට හේතුව තමයි තාංකිස් හේතු නභික්කවේ පජානාති අස්තුතුවා පුතුජ්ජනෝ අන්‍යාත්‍ර කාම සුකා දුක්කායි වේදනයි නිස්සරණ මේ අස්ෘතවා ප්‍රතජ්ජනයා දුක්වේදනී නිදහස්වීමක්කිට කාමුසුකේ ඇර වෙන මුකූත් දකින්නේනය. හැබැයි ඒ කාමුසුකේම තම යයි දුකක් බවට පත් කරන්නේ. අපි යම්දාසක දකට ඇල් හිටිය හින්ද තමයි අද අප පිට ගැටිලතියෙන් ඒ ගැටීම නැති කරග අපි තව ඇල අරමුණම් ඇැසරු කරගෙන හිටිහම් ආහිත්තඒක දුකක් බවට පත්වෙනවාන. නැම් බලන්න ටෙලිනාටය බලන්න පුරුදුුවවෙච්ච චරිත ඇබැ එක ඇැබැහි වෙනවා නවත්න්න බෑ. බැයි වඋනාට පස මොකද කරන්නේ ඒත් කතාව ඊීළංඟ කොටසේනකකා ඉන්න බෑ. ඊඩවාස්සේ අපි කැමති විදිට නැත්තුව අපිකමතු විදියටට පිටපත් රචනය වෙන්නේ නෑනනි අධ්‍යක්ෂණය වෙන්නෙත්නෑ. ඒකෙදේ වෙන විදිහ තමන්ට ගැලපේ නෙනැත්තා ඒක නිසා කයින්ති අරගන්න ඉන්නවා. මේ බලන්න මේ මනුස්සයා මොකක්ද කරි මේ මනුස්සයා මෙහෙම කරණ මේ වගේ කරන්න හොඳයි ඒ නලු නිලියෝ චරිත ඒ හදාපු චරිතමුල් කරගෙන රන්්ඩුව වෙනවාගෙදර. බලන්න අපි දැකල තියෙන සහලට ආච්චිල සීයල මේ විදිහයට මේත රන්ඩුවෙනවා කියන මේ මේ බලන් හරි නරකයි අරය මේ ළමයට කරපු වැඩි කියල හිතේකෙන් තිහදා ගැන. එහෙම චරිතයක්වත් සත්‍යවාශයෙන් ලෝකයේ නෑ අඩු මේ නළුව නිලියත් ඒ වෙලාවට දින පිටපතේ තියෙන දෙයක් තමයි රඟපාන්න එතවට මෙහෙම තැනක පින්නතුනේ අපි මේ දුක්වේදනාවෙන් පහස ලැබුහම් ආයෙත් කාමයන් කරාමයන අස්ෘතා ප්‍රධජ්ජනයකට හේතුවමකදද. එයින් ඇර නිදහසීමක් ඔහු දකින්නේනෑ දුක්මිල්දනාවී. ඒවිලා භාග්‍යතුන් වස පෙන්නල දෙනවා තස්ස කාම සුකා අභිනන්දතෝ යෝ සුකායවේදනාය රාගනු සෝසෝ අනුසේති. එතෝඩමකදවෙන්නේ. කාමයන් ඇැසුරු කරදදි. ඒක මුල් කරගෙන රාගණුසේ අනුසේ වෙනවා. රා ගනුය හට ගන්නවා දැන් කලින් පටිගනුසේ දැන් රා ගනුසය හට ගන්න රාග්‍යත් හටගන්නවා එතකට භාග්‍යවඋතුන් වහන්සේ පෙන්නවා සෝ තාසම් වේදනාන සමුදයංච අත්තාගත්ත ගම්මංච අස්සාදංච ආදීන වංච නිස්සරණංචේ යතාභූචන් ජතභූත පජානාති ඔහු දුක්විදීමේ ආශාදියම කදද ආදීනයම කකද නිස්සරණයම කදද කියලා දන්නේ හට ගැනීම නැතිවීම දන්නේ නෑ සැපවින්දීම ආශ්වාදය ආදීනවේ නිස්සරණය හටගැනීම නැතිවීම දන්න. එක ඔහ දන්න මේ වේදනා හටගෙන නැතිවෙලා ඇන දේව. මේ වේදනාවල ආශවාදය කෙලෙකත් තියෙන ආදීනවය කියලෙකත් තියෙන මේ නිදහස්වීමක් තියෙනවා කියල දන්නේ. දුක්වේදනායෙන් සැපවේදනාට පයිනෝ සැපවේදනාවෙන් දුක්වේදනාවට පයිනවා. හැම්වෙලා දුකක්කාහම දුක නැතිකරගන්න නිදිරිපත්ක වෙන සැපවිදීම ඇසුරු කරගෙන ඒක වර්ණනාකරකරවා සේ කරනවා. දිරිපත් එච්ච සපවේදනාවම පස්සයාබිට දුදගෙනනල්ල දෙදදි ඒ ේදනාවගෙන ලදන පුද්ගලයට හරි දේවල් වලට හරි දේශක කර වෙන සැවිදීමක් හොයෙන.ට ඔය දෙක ඇතුළේ ගෙන රාගනුසයයි පටිගනුසයයි ඇසුරු කරකර දුකසේ ජීවත් වෙනවා. එතුොට දුක නිදහසීම නැහැ. තු භාග්‍යතුන් වන්ස පෙන්න්නනවා තස්ස තාසම් වේදනානන් සමුදයංච අත්තගමං චස්සාදංච ආදීනවංච නිස්සාර ණංච, යථභූතන් අපාජානතෝ අදුක්කම සුකාය වේදනාය, අවිද්‍යානු සයෝසෝ අනුසේති. ඔය වේදනා දෙකේ ඇත්ත ඇති හැටියෙන් සමුදයයි අස්ථංගමයයි ආශ්වාධ ආධීනය නිස්සරණය දකිින් නැති වුනාට පස්සෙමුකදද වෙන්නේ මේ අදුක්කම සුකවේදනාවේ අවිද්‍යානුසය බැසගන්න. එතට සැපදුක් රහිත වේදනාව තුළ, මුලාව බැසගන්න අවිද්‍යාව බැසගන්නවා. ඒැඒ සැපදුක් රහිත වේදනාව තුළපින්නතුනි අපි හිටියට ඒ අපිට උපේක්ෂාවක් වගේ පෙනුනට ඒ උපේක්ෂාව රූපයෙන් බැහැරවෙලා නෑ රූපය ඇසුරගත් උපේක්ෂාවත් තියන්නේ. වේදනඇ සබ්දය ගඳසෝද රස පහස අරමුණු ඇසුරු කරගත් උපේක්ෂාවත් තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඔන්න මේ හරි දෙයක් නිසා අපිට දුකක් ඇතිවුණනාම අපි ත්‍රිප්කක් ගිහිල්ලා නිදහස් තැනකට කියලා තැනකට යනවා කියල හිතන්න. එතවට එතන අපි ඒ රූපය ඇසුරරගත්ත සැප දුකරහිත විදීමක්ින්දින්නේ. එතවට එතනත් අවිද්‍යා අනුසේ ඇතියනෙනවා රූපයෙන් විසාංයුක්ත වෙලා නෑ ඒකෙ ප්‍රතිඵලයමකක්ද, අපි හිතම අපි හැමදාම ගිහිල ලස්සන මේ සැපදු ක්‍රහිත විදීමක් ඇති කරගන්න ඕනේ කියලා මානසික නිදහස ලබන්න ඕනේ කියලා තැනකට යද්දදි ඒ රූපයේ වෙනස්වලා ගිහිල්ලන. එතන පරිසරය දූෂණය කල්ලන වෙන මුණ හරි ප්‍රශ්ණයක් කළලාන යන්න බැරි වෙනවාන එතන දුක හටගන්නවා. එතවට සැපදු ක්‍රහිත විදීම තුළත් අවිද්‍යානසයේ බැසගරනවා අස්ෘත්තව පෘතජ්ජනයකි. එතුන භාකිවුතුන් වන්ස පින්නනවා. ඒ වේදනාවන්ගේ හටගැනීමත් නැතිවීමත් ආශ්වාදයත්, ආදීනවයත් නිසරණයක්ත් ඒ ආකාරයම අවබෝධනුකරණ නිසා ඔහු තුළ දුක් සැප රහිත විඳීම කෙරෙහි අවිද්‍යානුසයක් ඇතිවෙනවා නම් එයත් ඇතිවෙනවා. එතකොට ඔහු සැපවේදනාවක් විඳිනවා නම් එ හා එකතු වෙලයි විඳින්නේ. සෝ සුකං වේදනම් වේදීති සංයුත්තෝනං වේදේති. සැපවේදීමට එකතු වෙලා විඳින්නේ දුක්වේදනාවක් විදිනවන සංයුත්තෝ නං වේදේති දුක්වේදනාවත් එකතු වෙලායි විඳින්නේ. අදුක්කම සුකං වේදනවේදේදි සංයුත්තෝ නං වේදේති අදු මේ දුකත් සැපත් නැති වේදනාවක් විඳිනවානං එකන වේදනාවකෙන් විඳිනවාංකිි නත්දය විඳිනවන ඒකත් විඳින්නේ ඒ වේදනාවත් එක එකතු වෙලා එතකොට පෙන්නනවා හරි ලස්සන කාරණාවක් අයං බච්චති බික්කවේ අස්සුතවා පුතුජනෝ, සංයුත්තෝ, ජාතියා ජරාමරණයෙන් සෝක පරිදේවේහි දුක්කෙහි, දෝමනස්සෙේ උපායාසෙහි, සංයොත්තෝ දුක්කස්මාති වදා. වෙදා වේදනාවට තරක් නෙවේ සංයුක්ත වෙලා වාසය කරැනිමිශ්‍ර වෙලා. එකතු වෙලා ඒ විදිහට ඉන්නවාට කියනවා. සංයුත්තෝ ජාතියා ජරා මරණෙන ඉපදීම දිරලා යන ස්වභාවේ මරණයට පත්වෙන ස්වභාාවය සෝකය වැලපීමේ කැනෙ පපුුවට ගග හඬන ස්වභාවය කායික දුක මානුසික දුක සුසුම් හෙලීම් මේ ඔක්කොමත් එ සංයුත්ත වෙලා මිස්ත්‍ර වෙලා වාසය කරනවා කියලා දුකත් එක්කම මිශ්්‍ර වෙලා ඉන්නවා කියලා පවසන. එහනම් වේදනාවට ඇලිලා ඉන්නවා කියලා කියන්නේේ. ජාති ජරාමන්න සියලු දුකත් එක්කම මිශ්‍ර වෙලා වාසය කරනවා කියන එක පින්නතුනි. එතට ඒක එහෙම වෙන්න මකක් හිදද. අදු දුක්ට්‍ර සප රහිත වේදනාවටත් මුලා වනේ සැපවේදනාවයි දුක්වේදනාවයික රාගනුසයයි පටිගුසැයි බැසගත්තහිද. ඇයි රාගනුසයට ආස කරන්නනේ පටිගනුසෙන් නිදේ මිදෙන්න්න එක දුක්වේදනාවයි මිදන්න වෙන නිදහස් වන්න ක්‍රමයයක් දන්නේ නැතින්ද සැපවේදනා වැසුරු කරා එකට සැ වේදනාවල් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්මශයෙන් දකින්න බැරිවෙච්චහින්ද. ඔබත් අපත් සංසාරය ඉපද දෙමින් මැරමින් වයිසි යන ස්වභාවට පත්වමින් වාසය කරමින් සසරයේ යන ස්වභාවයට පත්වෙලා ඉන්නවා. පින්නතුනි සුතවාචකෝ භික්කවේ අරියසාාවකෝ දුක්කාවේදනාය පුට්ටෝ සමානෝන සෝචති. ස්ෘතවත් ආර්ය ශ්‍රාවකයා, භාග්‍යවතු වනාන්සි වදාාරනවා, දුක්කාය වේදනාපය පුට්ටෝ සමානෝ දුක්වේදනාවක් ස්පර්ශ වුනහම න සෝචති. ඔහු සෝකකරන්න නිිනැහැ. නකිලමති න පරිදේවතින උරත්තාලින් කන්දති න සම්මෝහනාා පච්ජති. ඔහු කලාන්තවී නිනෑ වැලපෙන් නිනෑ පපුේ අද්ගාගෙන් අඩන් නිිනෑ සිහිකල්පනාව නැති කරග න්නේනෑ. ඔහු. කායික වේදනාවක් විතරයි විඳින්න්නේ මානසික වේදනාවක් විඳින්නේෑ. සෝ ඒකං වේදන වේදීති කායිකන්න චේතසික. කායික වේදනා විතරයි විඳින්නේ මාන්සික වේදනාව විඳින්නි නෑ. පලන මේ ධරමයෙන් කොච්චරත් ගොඩා පිටට ඇවිලද කියලා. එකං හිතන්න පින් නතන මළගෙදරත් දවසට මළගෙදරට සමීපමාය ඇඩුවේ නැත්තැ අද ලංකාවිමොකක්වෙහිද. මහත්තය මැරිලා බිරිද අඩන්න්නේනේ. ඇයි අඩන් නැත්තේ අපිහිත මේ කෙනාස් ෘතවත් ආර්ය ශ්‍රාවිකාව දුක්වේදනාවකින් පහස ලැබවා හැබැඉන්න සෝචද සෝක කරන්නේ කලාන්තවෙන්නේෙ නෑ. පපුුවේ අදගහගෙන අඩන්නන්නේනෑ ඔහු ඇය කායිකදුකක් විඳිනවා මානසික දුකක් විඳන්නේනේ. හැබැයි එහෙම ඇඩුවේ නැත්තයි මොකක්කෙයිද. කියයි? මෙයාට තමයි මරාගණ්ඩෝන වෙලා සිටිතිබ්බේ කියලා. එගැන අපි සම්මත කරගෙන ඉන්නවා මළගෙදර දවසට අපි හැමෝම අඩන්්ඩෝන අඩන එක තමයි හරි කියලා. හැබැයි ධර්මයේ සඳහන්ෙන් කොහොමද. අපි අඩද්දි හතුරන්ටයි සතුට මිතුරන්ට නෙමෙයි කියලා. එතට ධර්මයපයන්යන්නේ අඩලා, නැති කරන සැපවේදනාවක් හොයාගෙන අනේෝ එක්ක තමයින්නේ ද අපි ඉන්නවාන්නේ ඔයාට ඔයා බයවෙෙන් නිපා කියලා තව කෙනෙගි උරහිසකට හේත් වෙලා දුක්වේදනාව නැතිවෙනකං සැපවේදනාවක් ආදරයක් ලබල ප්‍රශ්නී පැනලෑ මක්නෙමේ ප්‍රශ්නය එන එන්න තැන කොතන වනත් සිනහවිලාවා සේකිරීමක්. බලන්න බන්දුුල මල්ලිකාවන් බඳුල මල්ලිකාවන් දානි පූජා කර කරෙහිටියේ. දාහනි වෙදවෙද ඉද්දී. එ ඇයට හොඳට සිහිුවන තියෙනවා හොඳට දුක්වේදනාව දුක්වේදනා විදියට තේරෙනවා. එතකට බාජනයයක් බිම වැටිලා බිඳිල යනවා හොඳ වැෑන්ජනය කදප එකක් ගොඩා කපරාදය කියලා හිටිලා දුක් මේ අපරාධන මේ නාස්ත්‍රය කියල බිමටට වැටන දාසයදිහා බැලුව බල්ලධදි සාරිපපුත්ත මහරාතන්ේ හරි මහිංසකයිනි මේ ඇගේ හිත වෙනස්සේ කියල හිතල බින්්ජති දමු බින් ජති මල්ලිකා මේ බින්දිලයන දෙවල් බිඳදිල ෑවනේ කිය සිහි ෝප දින්න කාරණාවක් කියවා. ඒ වෙලාවේ ඇය කියන අනේ ස්වාමිනි ඕක මොකත් ඕක මොකක්ද දැ ඔබහන්සසිට ධානක උබහන්සලට දාානය පූජය කරක ඉදිමෙන් මටාපු පනි විඩේ. පනි විඩේමකක්ද. මහත්්‍යයයි දරෝතිස් දෙන්නායි රාජ්‍යකුමන්ත්‍රණයකින් මරලා. මහත්්‍යයයි දරුවෝ තිස් දෙන්නේයි දරුව තිස් දෙන්නෙක් ොහම මක බොරු කතාවක් කියල හිතන්න එපා අදටත් දරුවෝ තිස් පාකර වන ඉන්න අප්‍රිකාවේ මවක්කින්නවා. එත කෙන්නාවයි. එතකට දරුවෝතිස් දෙනයි තිස් දෙන්නේහදපු තමන්ම ලොකු මහත් කරපු මහත්්‍යයා රට ආරක්ෂ කලේකම් වගේ හමු ආපති වගේ හිටිය. එයාවයි මරලා කියලා පනිවිඩේද්දි. පනිවී ඩයාව දුක්වේදනාවක් වදා. හැබැයි මානසිකව චේතසික දුකක්ඉ දෙනෑ. ඇය දානිපූජයකර. අන්න ශ්‍රාවකත්තය. එනිසා පින්නතන අපි අන්ඩන්ලා මේ දුකෙන් නිදහස් වන්න ඕනේ කියල කියන ඒ එක බොරුවක්. නිකං ඔබ හිතන්න මළගෙදර දවසට හැමෝම ලයේ අත් ගසාගෙන් අඩන අන්නේ අපි වදාලයන්න එපා කියලා අඩමින් ඉන්න ගමක් ඒ මහත්තයා ඇඳ මළගෙදර මිනිිය. පාටම නැගිට ලකිව්ව තාාවහම මම දාලය න්නේෑ ඔයා බයිවෙෙන් නිපා කියලා අඩපු අටමකක්කයිද. අඩපු අය දූ අයිදාල ඇයි ඒ අය දන්නවා මේ කෙනා මැරි ලයින්නේ කිය විස්සඳමක් නැතිහින් ද අපිය ඇන් අඩයි ඇන්ඩේෙනවානං අඩන්නේ එක වෙන විකල්පයන්න මකද අඩනේ ඇන්ඩෙෙන ස්භාව හිරකරගෙන හිටියා මසනීප වෙනවා හැබැයි ඇඩෙන්ඩ හේතුවෙන හේතුව අතැරලදාන්න ට හේතුවෙන හේතුව අඳුනාගෙන අතැරලදානෙක තමයි බුද්ධසාසනය තුළතියෙන්නේ ඒ දුප්වේදනාව හටගෙන නැතිවි ලෑන එකක් විදිහයට දැකලා ඒක අතැරලදානක. ඒවගේම පෙන්නනවා ඒ ආය ශ්‍රාවකයා ගැන සේයතාපි භික්කවේ පුරිසන් සල්ලේන විජ්ජයයෝ ඒක හරියට පුරුෂේක්ත මේ උලකින් පහරකාණ්ඩ ලැබෙන හෙෙන මේ ආර්ය ශ්‍රාවකයායටටත් දුක කියන එක දැනෙනවා. දුක්වේදනාව ස්පර්ශ් නොීති එන්නේ ස්පර්ශ වෙනවා. තමේන දුතියන සල්ලේන අනුවේ දන්න විද්්‍යයයෝ. හැබැයි දෙවැනි හුලකින් අනිනවා කියන එක සිද්ධවෙන්නේ නෑ. ඔබ පුරුදුකරන්න උත්සහකර ඔබට තේරේවි. යම් කිසි දේ දවසක මළගෙදරකදවුණත් ඒවගේ හුලගන්න බැරි දුකක්කාවිල්ලා. ඒ දුක ආපු දවසේ, ඔබ සිහිනුවන උපදවාගණන්ඩ යම් ප්‍රමාදයකට පත්වනාද. ඊට පස්සේ අම් මහොතක සිහිනුවන උපදවාගෙන මළගෙදරවනත් සිනහමුසු හුණෙන් ඇත්ත සිහිකරලා අනිත් අයටත් ඇත්ත කියල දී අපි හැමෝම මැරෙන ස්වභාවෙන් යුක්තයි නේදය කියලා ඇත්ත කතාව කියලා දුක්වේදනාවක් තියෙන හැබැ ඒකත් අනිත්‍යයයි මේ ලෝකයේ කිසිම දෙයක් වසගේතියාගන්න බැරි බව සිහිකල්ලා සිහිනුවන උපදවා ගත්තඇද. පස් කාලික අවුරුද්ධකින් වනත් ඒ මළගෙදර මතක්කෙද්ද. ඔබට දුකෙන්නේ සිහිනුවන උපදවාගන්න ප්‍රමාද වෙලා ඒ කාල ඇතිකරගත්ත කෙලෙස් ගොඩ නිසා තමයි. එතවට ඒ වගේම පුද්ගලයක් අපිියුත් එෙක්ක ඉඳලා ඒ පුද්ගලයා අපිව දාලගියොත්. ඒවගේම මොනාහරි දෙයක් නිසා දුකක් ඇතිවුණුත් අප ආසකරන දෙයක් කැඩි ලබිඳ ලැගියොත්. අපි සිහිනුවන උපදවාගන්න ප්‍රමාද වෙලා යම්තාග, දෙවැනි හුලකින් පහර කනවාද. නැවත නැවතත් අතීතය කියලා සිහිවෙද්දි. ඒ දුකයි අපිට දුක්විඳඉන්න වෙන්න පින්නතුනි. එනිසා කවුරුහර කෙනෙක් දුක්වේදනාවක් දැනුනට පස්සේ. ඒයින් ඉවත්වෙලා යන වැඩපිළිවෙලක් පුරුදු කරේ නැත්ත මේ ධර්මය පුරුදුකරේ නැත්තයි. ඒ කෙනා ඒ සිද්ධිය මතාක්වෙද්දි මතාක්ෙද්ද. නැවත නැවත තැවෙනවා දැවෙනවා. එකැන මේ කාමියන් ගිනි ගොඩක් වගේ ඇවිලිල්ලා ගිහාම. අලාතම මේ හිතම පුළුස් සලදාන්න පුළුවන්ගේ කියාව තියෙනවා. රාධීනව ගොඩාක් බහුලයි. පෙන්නල දෙනවා දෙවනි හුලකින් පහර කන්නේ නෑ. ඒවා හිසෝ භික්කවේ පුරිසෝ ඒකන් සල්ලේන වේදන වේදියත. එක සඒ පුරුෂයා මේ එක හුලකින් හිතරක් වේදනාවක් විදිනවා. ඒව මේවකෝ භික්කවේ සුතවා අරියසාාවකෝ දුක්කායි වේදධනාය පුට්ටෝ සමානන්න සෝචති. ඒ වගේ මාර්රය ශ්‍රාවකයා දුක්වේදනාවකින් පහරකෑවහම සෝකකරන්නේ නෑ දුක්වේදනාවදිනවා හැබැ ඒක නිසා සෝකකරන්නි නෑ. නකිලමතින පරිදේවති කලාන්ත වෙන්නේය වැලපෙන්න්නේ නෑ. න උරත්තාලින් කන්දති පපුුවට අත්ගගහන්ඩන් නිිනෑ. න සම්මෝහන් ආපද්ජති. මුඩාවට පත්වෙන්නේ නෑ සිහි මුලාකරග නිි නෑ.. එ සම්මෝහන් ආපජ්ජති සෝ ඒකං වේදනා වේදයති කායිකංන චේතසිකන්. ඔහු එක වේදනාවක් විදිනනා කායිකව. හැබයි මේ මා චේතසිකව සිතෙන් වේදනාවක්විඉදිනිිනෑ කායිකව ඒ සිද්ධිය මුල් කරගෙන ලොකෝ දුකක් සමාට කයේ බරගතිය තියෙ හැබයි ඒක මුල් කරගෙන හිතෙන් සෝකයෙන් වැලපෙමින් අඩා අන්ඩ තැවැන්නේිනෑ. දස්සා ඒවකෝ පණ දුක්කායිද පටිගවන්න හෝති. එතවට දුක්වේදනා මුල් කරකිෙන පටිගය නෑ. තමීනන් දුක්කායිද අපටිගවන්ත යෝ දුක්කායි වේදනාය, පටිගානු සොයෝසු නානු සේති. එතකොට ඒ ගැටීන ස්වභාවේ කේන්තිය ක්‍රෝධය කියන ස්වභාවය එතන නැති වනාාම පටිගය අනුසේ වෙන්නි නෑ කියල පින්නනවා. ඒකට භාග්‍යොතු වහස පෙන්න්නනවා. සෝ දුක්කාය වේදනාය පපුට්ටෝ සමානු කාමසුකං නාබි නන්දති. ඒ විදිහට මේ දුක්වේදනාවෙන් පහරකෑවට පස්සේ කාමසුකේ සතුටින් පිළිගන්න නෑ කියලපෙන්න්නනවා. මකද ඔහු එහි නිස්සරනි දුක්වේදනාවේ හටගෙන නැතිවිලාෑන ස්වභාය දකින හිද. ඔහොට ඊට වඩා සතුට ඇතිවෙන කාම අරමුණ කැසුරු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔහ නුවනක් තියෙනට ැම එකදයකට ආසකරල්ල මෙච්චර දුකක් වින්දනම් ඒගාවදේටත්මං ආස කරහ ඒක නිසත් මේ දුක්විඳනවානේ මේ වගේ මනිසියල් වේදනාවල්. මොක ද අපි සත්තුට්දිි අපිට නොතේරුම් කමනිසා අපි පුංචිකාලින්ඳල් ලොකුවෙනකං ඇතිකරගත් බැඳීමම් දැන් කොච්චර දුදක්ගෙන ල දෙනවා. අපිට අනාගත අපේම බැඳීමම් නිසා දුක්විඳින්නවෙන අවස්ථා කොච්චර තිේෙනවාද. අවුරුදු තිස්පාහත ලිහෙ වෙද්ද අපේ දෙමව්පිය අපි ෝදාලයනවා. ඥාතිී අපිෝ දාල යනවා ඊට පස්සේ යාලුව අවුරුදු පණ හැට වගේ වෙද්දි දාල යනවා ඊට පස මේ ලෝක අපි ජීවත් වෙච්ච සංස්කෘතියට වඩ හ හත් පස වෙනස් සංස්කෘතිය තමයි පවතින්නේ ඒක වලක්වන්න බෑ අුරුදු හැත්ත ගණන්වල තරුණවයිසේ හිටිය අත්තම්මලසීයලා එෙම නැතා අම්මලතාත්තල ඒ අයට පනස් ගැනවල හැට ගනංවල හැත්ත ගැනංගල ඒයි ජීවත් ච්ච සංස්කෘතියට වඩා හත් පස වෙනස් සංස්කෘතියක් අදතිී. එතකට අදද ඒ අයව සමහල්ලාට ප්‍රතික්‍ෂේප කරනවා ඒ නිසා දුක්කඉඳන්න වෙනවා. අන්තිමට මරණයට පත්තඉන්න වෙන. එතකට අපිට කොයි තරන්න දුක්වේදනාව විඳින්න තියෙනවද. තින් භාග්‍යතුන්සේ පෙන්න වදාාරනවා කාමසුකං නාභි නන්දති, තංකිස්ස හේතු, කාමසකේ සතුටින් පිළිගන්නෑ මොකක්දකට හේතුව. පජානාතීහි භික්කවේ සුතවා ආර්ියසාාවකෝ අනඥත්‍ර කාම සුකා දුක්කාය වේදනාය නිසරණ. මේ ස්ෘතවත් ආර්ියශ්‍රාවකයක් මේ දුක්වේදනාවෙන් නිදහස්වීමක් දකිනවා කාමසුකේ ඇසුරු කරන්න නැතුව. එතට ඒක ආර්ියශ්‍රාවකයෙක්ට ලැබෙන මහාලාභයම්. එතකට මේ. මේ ලෝකයේ රාගේය කියන එක අත්‍යවශ්‍ය දෙයක් කිදිට අද ලෝකයේ කතා කරන්නේ. අද ලෝකය පින්නතුරින් රාගේය කියන එක කායික අවශ්‍යතාවයක් ඒක නැත්තං ඒ අසනීපයක් වගේ දකින ඇයිඒ මිනිස්සුන්ට දුක්වේදනාවෙන් එලියට එන්න වෙන විකල්පයක් පේ න්නේනෑ මනිස්සු දන්න ඇ වෙන විකල්පයක් තියෙනවා අද කියලා. එතෝට ඒ අය සමහල්ලාට ධර්මයටත් ගරහනවමේන එක්කම් මේ ගැන කතා හෙරදි බැයි දුක්වේදනාවේ නිස්සරණයක් ධර්මය පණවනවා ඒ කාමේ ඇසු කල්ලනෙමේ කාම ඇසුරු ඇති කරගන්න වූ නිදහස ආයත්තේ අපි සංකල්ප රාගයක් ඇතිකරගත් අරමුණු වෙනස්සෙලා අයද්දි ආය දුක්කන ලදෙනවාන. භාග්‍යවතුනාස පෙන්නවා තස්ස කාම සුකං අනබි නන්දතෝ ඒ එතකොට ඒ කාම සැපය සතුටින් පිළිගානි නැති වනහම යෝ සුකායි වේදනාය රාගානු සයෝසෝ නානු සේති. ඒ සැපවේදනාවට අදාළ රාගානුසය අනුසය වෙන්නේ නෑ කෙළපින්න නවා. ඇයි ඒ කෙනා රකාමය සතුටින් පිළියාරගෙන නැතිහින්දා. ඒවගේම සෝතාසම්වේදනාය සමුදයංච අත්ත ගමංච අස්සාධංච ආදීනවච නිසරණංච යතාභූතම් පජානාති. ඔහු එම වේදනාවල ඒ සැපවේදනාවේ දුක්වේදනාවති ආශ්වාදයත් ආදීනවයත් නිසරණයත් හට ගැනීමත් නැතිවීමත්. ඒ විදිහටම දක්කිනවා. එතවට ආශ්වාදය කල කියන යමක් නිසා සැපක් සුම්නසක් ඇතිවෙන ඕන ඒකට අශ්වාදය කියනවා. ආදීනව කියල කියන යමක් වෙනස් වෙලා යනන දුකයිනං අන්නේ ස්වභයට පත්ව ොන ඒකට ආදීනවය කියලා කියනවා නිස්සරණය කෙල කියන්නේ. ඒ දේට තියෙන චන්දරාගේ හිතේ බැඳිලති යන ස්භාවය නැතිවීම නිදහස්වීම. එතකට වේදනාවල්ල්ල සමුදේවෙනි ස්පර්ශය නිසා හටගන්නවා ස්පර්ශය නැතිවෙන් නැති වෙලාෑනවා. ඒවගේම සතුටින් පිළියරගෙන ගුණ කියලා බැසගද්දයේ වේදනාව තුළ සසරයේ පවතින්න සගත්වයෙනවා සතුටින් පිළියරගෙන ගුණ කියලා බැසගන්න නැත්තන්. නා නාබි නන්දති නාබි වදති නාජ්‍යෝසායි තිට්ටති. එතකට මේ. සතුටින් පිළිගන්නේ නැති බව ගුණ නොකයීම හිත නො බැස්ස ගැනීම මුල් කරගෙන අත්තංගමය කියනෙ එක සිද්ධ වෙනවා එතවට පින්නතුන පෙන්නවා තස්ස තාසම් වේදනානං එකන්නේ සැපවිදීමයි දුක්කිඳීමයි සමුදයංච අත්තගමංච අස්සාධංච ආදී නවංච නිස්සරණංචේ අතාභූතාම් පජානතෝ යෝ අදක්කම සුකාය වේදනාය අවි්‍යානු සොයෝ සෝනානු සේති. ඒ විදි සැපවේදනාවේ දුක්වේදනාවේ ඒ වේදනාවල් වල හටගැනීම නැතිවෙලායා මාශ්වාදය ආධිනය නිසන්නේ දකිද ඒ කෙනා අදදුක්කම සුක්ක සැපදුක් රහිත වේදනාවත් මෙ අවිද්‍යා අනුසය ඔුට අනුසය වෙනි නැහැ කියලා මෙතන පෙන්නල දෙනවා. එතකොට සෝ සුකංච වේදන වේදියති විසංයුත්තෝ නං වේදීති. ඔහු සැපවේදනාවක් විඳනවා. වේදනාවත් එක මිශ්‍ර වෙලා නෑ. එකන සැපවේදනාවක් තියෙනවා. හටගත්තා කියල දන්නා වෙනස්වින් පවතිනවා කියල දන්නවා නැති වෙලා යනවා කියල දන්නවා ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ විදිහට ඒකත් එක අල්ලගෙන මිශ්‍ර වෙලා නැ කෙනෙක් බවට පත් වෙලා. දුක්කංච වේදන වේදයේති දුක්වේදනාවක් වෙදිනවා විසංයුත්තෝ නම් වේදේති. ඒක් දෙක මිශ්‍ර නොවී විඳිනවා. ඒවගේ. අදදුක්ඛම සුකංච වේදන වේදයේති. අදක්කම සුකවේදනාතිදි විසංයුත්වෝ නම් වේදේති. ඒත් එකක මිශ්‍ර නොවී විදිිනවා. අයංගොච්චති භික්කවේ සුතවාරිය සාවකෝ විසංයුත්ත ඒ තම ඒට කියනා පින්නවත් මහනෙන සුතවත් ආර්ිය ශ්‍රාවකයා මිශ්‍ර නොවී, එකතු නොවිී වාසය කරන විසංයුත්ත ජාතිය ඉපදීමින්, ජරාමරණීන දිරල මැරලයන ස්වභාවෙන් සෝකයෙන් වැලපීමෙන් කායික දුකෙන් මානසික දු සුසුම් හෙලීමේ විසංයුත්තව දුක්කස්මාති වදාමි දුක්කස්මාති වදාමී. මේ දුකෙන් විසංයුක්ත වාසය කරනවා කියලා. සංයුක්ත නොවේ මිශ්‍ර නොව එකතු නොවී වාසය කරනවා කියලා පවසනවා. ඒ මොකක් ඇත්තරම දුකත්ක මිට. වෙලා නැත්තෙ මොකක් හිල්ලද. ත්‍රිවිධ වේදනාවන්නේ එක මිශ්‍ර වෙලා නැතිහින්ද. ඇයි මිශ්‍ර වෙලා නැත්තේ ඒවායේ සමුදයත් අස්ථංගමයත් ආශාධයත් ආදීනවයත් නිස්සරණය දකිනිහින්දා. අයංකෝ භික්කවේ විසේසෝ මේක තමයි මහනිනි විශේෂත්වය අයං අධිප්පායෝ ඉදං නානාකරණන් සුතවත අරියසාාව කස සුතවතෝ අස්සුතවතා පුතුජ්ජනී නාති. මේක තමයි වෙනස, ශෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ අස්ෘත්තවත් පුතක්ජනයාගේ මුකේ වෙනසද මේ දේශනාව පටන්ගදදීම භාග්‍යතු නස ප්‍රශ්නයක් නගනවා මේ ශෘතවත් ආය ශ්‍රාවකයත් දුක්කින්දී විඳනවා. අස්ෘතව පපුතජ්ජනයක් දුක්කේදනාවල් විඳිනවා. මේ දෙකේ වෙනස මුකක්ද කියලා එතට බලන්න හරීම ලස්සන දහම් පරියාය. එ මේ ලෝකයේ හටගැනීමත් නැතිවීමක් පිළිබඳව මේ තරම් මෙෙනයින් දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නමකට ඇර එන කාටද පුළුවන්. පිනතුනි දැන් අපිට මේ දහම්පරියා යහදදිහේ ගැන සතුටක් ශරත් දහාව මේ කැත්තින්මව සුන්දර ධර්මයක් කිය අපිට මේක පුරුදු කරන්න ආසාවක් ඇතිවෙනවා. ඒ ආසා ඇතිවුුණන් එමනත අප යම් යෝනිසෝ මනසිකාරයයක් එපදුණන්. ඒ යෝනිසෝ මල්සිකාරය නිත්‍යය එකක් නවේ අනිත්‍යයි. සිහිනුවන තියනකං සි තියනකම් නුවන තියි සිිය නැතිවන ගමන් නුවනට උපදින්න ක්‍රමයක් නෑහ. ඒ නිසා නිවන් මඟ විදිහට තියෙන සීලයත් සමාධියත් ප්‍රඥාවතය නිසා තමන්ගේ චේතනාව ගැන හොඳ වැටහීමකින් යුක්තව කුසල සීලයේ දෙන්න ඒ කියන්නේ. අලෝබයෙන් අදවේශයෙන් අමූහයෙන් යුක්ත ක්‍රියාවල යෙදෙන් ලෝබියෙන් දේශෙන් මූහෙන් යුක්ත ක්‍රියාවලින් බැහර වෙලා. එතකොට කුසලසීලයේ පුරුදු කරද්දි චේතනාවක් පහළ නොකරම අවිප පටිසාරය පසු නොතැවෙන්න විපිලිසර නොයින සුබහයි උපදිනවා කියල ධර්මයේ සඳහන් වෙනවා. ග අලුත්තෙන් හිතන්න ෝ නෑ අනේ මට විපිලිසර නොවේවා නොවේවා කෙ එක වෙනවා කියනවාව බාක්‍යවතන්හන්සේ. එතකොට අවිප්පටි සාරය එපදුනාම ආයි චේතනාවක් පහළ කරන්න ඕ නෑ කියෙනා. හිත ප්‍රමුධිත වේවා නීවරණ සංසිදිල නැවුම් වේවා කියල හිදහෙම හිතන්න ඕ නෑ කියෙන චේතනාවක් පහල කරන්න. චේතනාව පහළ කරත් නැත ඒදේ සිද්ධ වෙනා. හිතේ නීවරණ සංසිදල හිත නැවුම් අලුද්දයක් ප්‍රබෝධමධ්‍යයක් නීවරණ නිසා පීඩා නැති ස්ොභාවට පත්වනාම ප්‍රීතිය හටගන්නවා කියන එක. ජේතනාව පහළ කරඩෝ නිනෑ කියෙන දැන් ප්‍රීති ඇති වඩ කියලා. පහල් චේතනාව පහළ කරත් නැතත් ඇති වෙනවා කියන. ප්‍රීතිමත්තු සිත පස්සද්ධී ඇතිවේවා කියල චේතනාව පහළ කරඩෝ නෑ කියන. ප්‍රීතියට පත්තු නාට පස්සේ පස් අද්ධී ඇති වෙනවා එකකන කයත් සිතත් සැහැල් වෙනවා කියලා භාග්‍යොතු අන්ස පෙන්න්නල දෙෙනවා. පස් අත්වයට පත්ව එච්ච හිත සැපවත් වේවා කියලා චේතනාව පහළ කර්ඩෝ නෑ කියන. කයත් හිතත් සැහැල්වෙදදි. සැපේ උපදිනවා කියලා කියනවා. එත මේ සැපය කියලා කියන්නේ මේ බැ නොබැන්දීම නිසා විසංයුත්ත භාවයනි සඇතිවෙන සැපය කෙතවට කයත් සැහැල්ලුයි හිතත් සැහැල්ලුයි. සැපවත් වූ හිත සමාධිමත් වේවා කිය චේතනාව පහල කරන්න ඕන නෑ කියනවා චේතනාකරණයස උත්‍රය කියවන්න. චේතනාව පහළ කරත් නැතත් හිත සමාධිමත් වනවා කියල පවසනවා. සමාධිමත්වූ සිත ඇත්ත ඇති හැටියෙන් දකිනවා කියන එක. ජේතනාව පහලකරත් නැතත් සිද්ධ වෙනවා කියල පෙන්නනවා. එතකට යථභූතඥාණී ඇතිවුනාාම චේතනාව පහලකරත් නැතත්. නිබ්බිදා විරාගේ ඇති වෙනවා. අවබෝධයෙන් කලකිරියෝ නිසා නොවැලිෙනවා. නිබ්බිදා විරාගේ නිසා නිදහස් වෙනවා. නිදහසුනාම නිදහස්සුනා කියෙන ඥානයක් ඇතිවෙනවා. කීනා ජාති ඉපදීම චයවුුණා. උසිතම් බ්‍රහ්ම චරියයි. නිවන් මඟ පුරුදුතුක ලිවරයි කතන් කරණයයි, කළ යුත්තු සියල්ලකල් ලිවරයි නිවන පිණිස. නාපරං ඉත්තත්තාා යති පජානාතය ආය කරන්න දෙයක් නෑ කියලා ඔබෝධ වෙන අයි තමයි රහතන් වහන්සේ. එතකට පින්නවනින්. අපිට යම් යෝනිසෝ මනසිකාරය මොහොතක ටිපදිලා මටත් ධර්මය වැටහෙනවා කියලා හිටියට. ඒ ධර්මය මොහොතකට හරි තේර යෝනිසෝ මන්සිකාරයට ආහාර නැතිවනගමන්. ීවරණ ඉපදුන ගමන් ඒ ස්වභාව නැතිවෙල ගහිලා ආයත් හිත තැවෙන කෙලෙස් ඇතිවෙන ප්‍රමාදී විහාරීභාවට පත්වෙනවා. ඒ නිසා පි අනුපිළිවලින් පිත පුරුදු කරන්න ඕනේ එහින්දා අකුසල් අඳුනගෙන බැහැර කරන්න. කුසල් අඳනගෙන පුරුදු කරන්න. වඩන්න තමන්මි පින්කරන්න ආසකරන්න, ශ්‍රද්ධාසිත උපද්ධග නාස කරන්න. ශ්‍රද්ධාව උපද්ධගන්න පුළුවන් තැන්නලද ශ්‍රද්ධා උපදවාගන්න. වීර උපදවාගන්න කරුණු යෙදෙන තැන්නලද වීරියක් කරන්න. සිහි උපදවාගන්න උපකාර ලැබිෙන තැන්නලදි. සිහි උපදවාගන්න. සමාධයට උපකාර ලැබිෙන තැනලද, සමාධය පිණිස වීරිය කරන්න. ප්‍රඥාව පිණිස උපකාර ලැබෙද්ද. ප්‍රඥාව පිණි ප ප්‍රඥාව වැඩීම පිණිස කැපවෙන්න. එතකට සි කවුරහරි කිව්වොත් එහෙම ප්‍රඥාව හොඳයි හැබැයි ්‍රද්ධාව වැඩන්නෑ කියලා නෑ පින්නතුනි අපිගාව ප්‍රඥාවත් තිබ්බල්. ඒ ප්‍රඥාවට උපදින්න පුළුවන් විදියට සිහි උපදවාගන්න බැරිතරං හිත කිලිටි වෙලානං. එතවට ඒ ප්‍රඥාවන් ප්‍රයෝජනයගන්න බෑ. හැබැයි කවුරහරි කෙනෙක්. ඔන්න කෙනෙක්ට හිතට රාගේ නවා. එරාගේ ආවාහම ශ්‍රද්ධහව මුල් කරගෙන. භාගයවතුන් හස රාග අකුසලයක් කියලා වදාලා. එම් මේ රාගේම පවත්තන් හොදනෑය කියලා අතාරනවා අනං ඒ ශ්‍රද්ධාව යතනදි ශ්‍රේෂ්ට වෙන්නේ මකදේ ශ්‍රදධහාවෙන් තමයියා ඒ අකුසල දුරු කරේ ශ්‍රද්ධාව නැති කෙනට වැඩ කොච්චට තමන්ට යෝනිසෝ මාසසිකාරය තියෙනවා කියෙලා හිතා හිටියත් ඇතරම් යෝනිසෝ මන්ස කාරය වෙලාවට තිබල තියෙන ්‍රද්ධාවන්තයගේ. මකද රාගේ ආශාදය දැනෙද්දි දැනෙදියහු මේක දුකර අරං යනව කියල භාග්‍යෝතුන් වහන්සේ කෙරෙහි විශ්වාසිංය අකුසල අතාරි නිසා ඉන්ද්‍රිය ධර්මයන් සමකල්ල වඩන එක නිවන් මඟ පුරුදු කරන සාාවකෙක් කළ යුතු දෙයක් කියලා ධර්මයෙන් සඳහන් වෙන. ති භාග්‍යතුන් වහන්සේ අවසාන් වශයෙන් ගාතාවන් පෙන්නවා ගාථාවකිින් මේ සගාතවර්ගේ වේදන සංයුත්ය පින්නතුනේ කියන ගාතා සහිතව වදාළ දේශනාවන් වේදනම් වේදීති සපන්ෝ සුකම්පි දුක්කම්පි බහුස් සුතෝපි අයාංච දීරස්ස පුතුජ්ජනයන මහා විසේසෝ කුසලස්ව හෝති. දහම් දැනුමින් බහුස්ෘත වූ ප්‍රඥාවන්ත කෙනා සැපක්වේවා දුකක් වේවා ඒ වේදනාව හා එක්වෙලා විඳන්නේනෑ දක්ෂ වූ නුවනැත්තාගේ පෘතක් ජනයාගේත් අතර ඇති මෙ මහා වෙනසක් සංකාත දම්මාස්ස බහුස්තස් සම්පස්සතෝ ලෝක මිමං පරංච ඉට්ටස්ස දම්මාන මතෙන් තිචිත්ත අනිට්ට තෝන පටිගාත මීති මෙලවත් පරලවත් මනාකොට දකිද්දිී යහපත්ද දහම් දැනුුවෙන් බහුස්ෘත වූ අරහත් භික්ෂුවගේ සිත යටකරන්නේනෑ. ආයහපත් දේට ගැටීමක් ඇතිවෙන්නේ නෑ. තස්සානු රෝධ අතවා විරෝධ, විදූපිතා අත්තගතානසන්ති, පදංච ඥත්වා, විරජන් අසෝකන්, සම්මා පජානාදි භවස්ස පාරගූති. ඔහු තුළ ඇලීමවත් කැටීමවත් නැහැ. ඒවා ස නසලයිතියෙන්නේ. අභභාවයට පත් වෙ අයිතියෙන්නේ. ඒ නිසා මේව නෑ කෙලෙස් රහිත සෝකරහිත නිවන් පදය දැනගෙන භාවයෙන් එතරට පැමිණි බවත් ඔහු මනාව දැනගන්වා කියලා ධර්මය සඳහන් වෙනවා. පිනතුන අදාපිගෙන ගත්තේ, සල්ල සූත්‍රය, වේදනා සයුත්තය මේ හුල ගැන වදාළ දේශනාව. එතකොට මේ දේශනාව කෙටියෙන් සිහිපත් කරගත් තොත් එහෙම භාග්‍යවතුන් වහස පෙන්න්න වධාරනවා මේ අස්ෘතුවා ප්‍රතජ්ජනයත්, සවපවේදනා දුක්වේදනා, සැපදු රහිතවේදනා විඳනවා මේ සෘතවත්තාය ශ්‍රාවකයත් සැපදු රහිත, ේදනාවල් විදිවා ඉතින් ඔය දෙකින් වෙනසමොකක්ද මොකදද විශේසය කියලා හනෝස්වාමින් වහන්සේලාගේ. එතට භාග්‍යවතුන් වහන්සේ වාමින්හසලා පවසනවාර් භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනමනි පවතින භාග්‍යවතුන් වහන්සේ පමූලික කරගෙන භතියන මේ ධර්මයක් නිසා. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාවේ අර්ථ වැටහේවා කියලා පවසනවා. ඇත්ෙන්ම භාග්‍යවතුන් වහන්සේ තමයි ධර්මය දන්නේ ශ්‍රාවකය නෙමේ එතකොට භාග්‍යවතුන් වහන්සේ පවසන ධර්මය තමයි ශ්‍රාවකයයේ විදිහටම පවසන්නත භාග්‍යතුනාසේ අවබෝධ කරගත්තේ අම්ධර්මයද ඒදේම තමයි ශ්‍රාවකයයේ විදිහට අවබෝධ කරගන්නේ. ඒවෙලාවේ භාග්‍යවතුන් වහන්ස පෙන්නා වදාාරනවා ස්ෘත් මේ අස්රෘත්වා පෘතජජනයාට දුක්වේදනාවක් වින්දහම එයා ඒක නිසා ඇම සෝක කරනවා කලන්ත වෙනවා වැලපෙනවා පපු අත් ගහගෙන අන්ඩනවා. එතකට ඒක හරිට උලක් කැනිි ලතියෙද තවත් උලකින් පහර කෑව වගේ. දුක්වේදනාව නිසා විදින කායික දුකත් විඳනවා ඒ වගේම චේත සිකම්පි දුක්කම්වේ ද හිතෙමු දුක් විඳනවා. එතකට භාග්‍යවතුන් වහසේ පෙන්නනවා අස්ෘතුව පෘථක්ජනය මේ දුක්වේදනාවයෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් දන්නේ නැතිහින්දා. කාමය හොයාගෙන යනවා කාමයන් නිසා සැපවේදනාවක් අල්ලගන්නවා. එතකට දුක්වේදනනාාව නිසා ඇතිවෙන පටිගේ මුල් කරගෙන පටිගානුසේ බැසගන්නවා සැපවේදනාවයි මුල් කරගෙන මේ. කාමය මුල් කරගෙන ඇතිවෙන සැපවේදනනා මුල් කරගෙන රාගාණුස්සේ බැසගන්න. මේ විදිහයට වාසය කරහත් යොහෝ තුළ අදුක්කම සුක වේදනාවට අවිද්‍යානුසයත් බැසගන්නවා. එතකොට මේ විදියට වාසය කරත් ඔහු වේදනාවල්ල එක එකතු වෙලාහි සංයුක්තවයි වාසය කරන්නේ. එතකොට වේදීමක් ඉතරන්නම ඒක් මිශ්‍ර වෙලාකැන් වාසය කරනවා කියන්නේ. ඉපදීමෙන් වයසිටෑමෙන් මරණය සෝක වැලපින් දුක්්දවන සුසුම් හෙලිම් කියන දුකත් එක්කයි හ සංයුක්ත වාසය කරන්න. සුරෘත්තවත් තාර්ය ශ්‍රාවකයටත් දුක්විඳීමක් විඳින්න ලැබෙනවා. හැබැයි සුතවත් ආර්යශ්‍රාවකය ඒ නිසා සෝකකරන්නේ නෑ වැලපෙන් නෑ කලාන්තවෙන්නේ නෑ පපුුවට අත්ගග හඩන්නේ නෑ. ඒක හරියට සෝකහුලක් වැදිල මොනහර හුලක් ඇවිල් දුක්වේදනාවක් විඳිනවා. හුලකින් පහර කාලා. හැබැයි දෙවැනි හුලකින් පහර කන්නේ සෝකයෙන් පහරකන්නේ නෑ. එක හුලකින් පහර කාලා තියන්නේ. තට ඒ ඒ නිසා ඔහු දන්නවා දුක්වේදනාවේ නිසරණයක් දන්නවා ආශ්වාදයයක්ත් ආදීනවයක් නිස්සරණයක් හට ගැනීමත් නැතිවීම. ඒ නිසා හු මේ කාමය සතුටින් පිළිගන්න ස්ොභාවයට පත්වෙන්නේ නෑ. ඇති ඒ නිසා හුගේ පටිගානුසයක්ත් දුර වෙලා යනවා රාගානුසයත් නැති වෙලා යන එත ඒවිදි හට හිත පවත් අද්දිී අදුක්කම සුක වේදනාමුල් කරගෙන අවිද්‍යානුසේ බැසගන්නෙ නෑ එතට ඔහු වේදනා විදිනවා විසංයුක්තව, සැපවේදනා විදිනවා ඒකට ඇලේ නනිනැත්තුව. දුක්වේදනා විදිනවා ඒකට ඇලේ නිනැතුව, සැපදුක් රහිත වේදනා විදිිනවා ඒකට ඇලි නිනැතුව. එතකොට ඒ විදිහට වාසය කරද්දී. ඒ වේදනාවල්ෙක් ිතරන් නෙමේ විසංයුක්තවෙලා වාසය කරනවා කියන්නේ. ජාති ජරා මරණ සෝක වැල පීම් දුක්ක දෝමන සුපායස සුසුම් හෙලිම් කියෙන දුක්කස් කන්දයක් එගම විසංයුක්තව වාසය කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්ා දෙනවා.තොඩ මේක තමයි ස්ෘතවත් ආරය ශ්‍රාවකයාගේ අශරෘතවත් පුතජනයාගේ වෙනස කියලා භාග්‍යවතුන් වහන්සේ සල්ල සූත්‍රයේදී පෙන්නා දෙනවා. ඉතින් පින්නතුනේ අද. බොහෝම ලස්සන දහම් පරියායක් ඉගෙන ගැත්තා ඉති මේ දහම් පරියා ඒ කාන්තයම අපිට ජීවිතයට සැපේ ඇති කල්ල දෙන ධර්මය තමයි සඳහන් වෙන්නේ ඉතින් අපි කවුරුත් බොහෝම අහිංසකව මේ ධර්මය පුරුදු කරන්න සිහිනෝ නඋපදවා ගන්නවාකෙන් අදහස ඇතිකරගෙන සාධකාරයක් පවත්වම්.සාන්තු දැන්න අපි භාවනා කරන්නට සූදානම් විමු භාවනා කරන්නට ඔබ වාඩිවෙලා නම් බණ ඇවේ පොඩ්ඩක් කිරියව් වෙනස් කරලා නිදිමතගතිය වගේ තියෙනවනං පොඩ්ඩක් නැගිටලා තප්පර කිහිපයක් විනාඩියක් විතර නිදහස දලා හිමීටාය වාඩිවෙන්න කොන්ද පොඩ්ඩක් කෙලින් කරගන්න. සමහර වෙලාවට කෙනෙක් හේත්වෙලා බණහාදි නින්දයනවා. එතකට බනහෙද්දිත් නින්දයනවන භාවන කරදි කොහොමත් ඉින්දයන්නට වැඩි. ඒේ නිසා ඒ වෙලාවට පුළුවන් ගෙදරින්ඳම් බනහන නිසා සක්මං කරන ගමන් භාවනාව කරන්න පුළුවන් එතකට අපිට පුළුවන් සක්මං කරන ගමන් සක්මනයේ ඉදින ගමන් භාවනා කරන්න, ඔබට එතකොට සක්මං කරනවා කියලා කියන පින්නතුනේ. එකයි තැනක ඉදලා අන තව තැනකට හෙමීට පියවර තබමින් යනවා නැවත ආපස්සට හැරිලා ඒ කලින්තැනට වෙනවා. එතකොට බාධක නැති නිදහස් ඇවිදගෙන යන්න පුළුවන් සීමාවත් තියෙනවනං එතකොට අපේ සීමාව තුළ ඇවිදිනවා කියෙන ොදහස් ඇතිකරගෙන, අප භාවනා මනසිකාරයට අවධානය යොමුකරගෙන ඉන්නවා. ඉතින් පින්නතුනි අද අපිට භාවනා කරන්න ලොකෝ කාලයක් වංවෙන්නේ නැති නිසා අපි ඇ ස්පර්ශායතනයන් මුල්කරගෙන ඇතිවෙන දහාටාකාරූ වේදනාවන්ගේ අනිත්‍යය බව දුක් බව අනාත්ම බව සිහිකරමු, ඔබ නිවසේ ඉඳලා විවේකීව භාවනා කරද්දි ඒ ස්පර්ශායතනයන්ගේ මුල ඉන්දලමේ ැන ඇහැ රූප ඇහේ විඤ්ඥානය ස්පර්ශය නිසා ඇති වෙන විඳීම් දක්කා අනිත්‍යය සෙහි කරන්න අද අපි ඇහේ ස්පාර්ශය නිසා ඇැතිවෙන සැපවිදීම දුක්විඳීම සැපදුක් රහිත විඳීම අනි හේතුව නිසා හටගන්න හහිනුන් හේතු නැතිවීමෙන් නැතිවෙලා යන හෙනුත් අනිත්‍ය වශශයෙන්. දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරමු. හොඳයි කවුරුත් භාවනා කරන්න සූදානක් බිමු. සාතු සාතුු, සාතු ඔබ මේ විදිහට හිතින් මෙනෙහි කරන්න. ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වූ සැපවිඳීම ස්පර්ශය නැතිවීමෙන් නැතිවයනහියින් අනිත්‍යයි 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 අනත්‍ය වූ දුක්කු විපරිනාමයට පත්වෙන සැපවිඳීම මමනිමේ මගේ නිමේ, මගේ ආත්මයනිමේ. ඇසේ ඉස්පර්ශය නිසා හටගන්නා වූ දුක්වේදනාව ස්පර්ශය නැතිවමෙන් නැතිවයනහයින් අනිත්‍යයි අනි්‍යයි අනි්‍යයි අනි්‍ය වූ දුක්කු විපරිනාමයට පත් පෙන දුක්වේදනාව මමනිමි මගනිිමි මග ආත්මයනිවී. ඇසේස්පරශය නිසා හටගන්නාවු අදුකම සුකවේදනාව ස්පර්ශය නැතිවමින් නැතිවයනහින් අනිත්‍යයි අනි්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ දුක්කු විපරිනාමයයට පත්වෙන අදුක සුකවේදනාව මමනිමි මගනිිමි මගේ ආත්මයනිමයි කනී ස්පර්ශය නිසා අටගන්නාවූ කනිී සැපවිඳීම ස්පර්ශය නිසා හටගන්නාහයිද ස්පාර්ශය නැතිවමෙන් නැතිවීන හෙයින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයයි අනි්‍ය වූ දුක්කු විපරිනාමයට පත්වෙන සැපවේදනාව මමනිෙමි මගේ නිමි මගේ ආත්මයනිමි. අනි ඉස්පර්ශය නිසා හටගන්නවු දුක්වේදනාව ස්පාර්ශය නැතිවමෙන් නැතිවයනහයින් අනි්‍යයි අනිද යි අනි්‍යයි අනි්‍ය වූ දුකු විපරිනාමයට පත්වෙන දුක්වේදනාව මමනිමි මගනිමි මගේ ආත්මය නිමි. කනි ස්පර්ශය නිසා හටගන්නාවු අදුකම සුක වේදනාව, ස්පාර්ශය නැතිවම නැතිවයනහින් අනි්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනි්‍ය වූ දුකු විපරිනාමයට පත්වෙන අදුුකම සුකවේදනාාව මම නිමි මගනිවී මගේ ආත්මයනිමී නාසයේ ස්පර්ශය නිසා හටගන්නවූ සැපවදනව ස්පර්ශය නැතිවමෙන් නැතිවයනහින් අනිත්‍යයි අනිත යි අනි්‍යයයි අනි්‍යය වූ දුක්කු විපරිනාමයට පත්වෙන සැපවේදනාාව මමනිමේ මගනිමි මගේ ආත්මය නිවෙයි. නාසයේ ස්පර්ශය නිසා හටගන්නාවු දුක්වේදනාව ස්පර්ශය නෙතිවමින්. නැතිවයනහියින් අනි්‍යයයි අනි්‍යයි අනි්‍යයයි අනිත්‍ය වූ දුකු විපරිනාමයට පත්වෙන දුක්වේදනා, මමනිමි මගේ නිවෙයි මගේ ආත්මයනිෙවෙයි නාසයේස්පර්ශය නිසා අටගන්නාවූ අද कर्म सुखवेदनाभ स्पर्शय नेतिवि अनित्यै अनित अनित වූ දුක්කු විපරිනාමයට පත්වෙන අදුුකම සුකවේදනාව මමනිමින් මගනිිවෙයි මගේ ආත්මයනෙවෙයි. දිවේස්පර්ශය නිසා හටගන්නවු සැපවේදනාව ස්පාර්ශය නැතිවමෙන් නැතිවයනහියින් අනිත්‍යයි 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 අනි්‍ය වූ දුකු විපරිනාමයට පත්වෙන සැපවේදනාව මමනිමයි මගනිමි මගේ ආත්මය නිවී දිවේ ස්පර්ශය නිසා හටගන්නවූ දුක්විඳීම ස්පාර්ෂය නැතිවමින් නැ වයනහින් අනි්‍යයි අනි්‍යයි අනි්‍යයයි අනි්‍ය වූ දුකු විපරිනාමයට පත්වෙන විඳම මමනිමි මගේ නිමි මගේ ආත්මය නිමි දිවේස්ප පර්ශය නිසා අටගන්නාවු අදුකම සුකවදනව ස්පාර්ශය නෙතිවමින් නෙතිවයනහින් අන්‍යයි අනි්‍ය යි අනි්‍යයයි අනි්‍ය වූ දුක්කු විපරිනාමයට පත්වෙන අදුකම සුකවේදනාව මමනිමි මගේ නිමි මගේ ආත්මය නිමි කයේ ස්පර්ෂය නිසා හටගන්නාවු සැපවිඳීම පර්ශය නැතිවමෙන් නැතිවයනහින් අනි්‍යයි 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 අනි්‍ය වූ දුක්කු විපරිනාමයට පත්වෙන සැපවිඳීම මමනිමි මගීනිමි මගී ආත්මයනිමි කයිස්පර්ශය නිසා හටගන්නාවූ දුකන්වේදනාව ස්පාර්ශය නැතිවමෙන් නැතිවයනහෙයින් අනිත්‍යයි 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 අනිත්‍යවූ දුක්ම් විපරිනාමයට පත්වෙන දුක්වේදනාව මමනිමි මගනිිමි මගේ ආත්මයනිමි කයිස පර්ශය නිසා හටගන්නාවූ අදුකම සුක වදනාව ස්පාර්ශය නිසා හටගන්නාහිද ස්පාර්ශය නෙතිවමින් නැතිවයන හෙයිද අනිප්‍යයි අනි්‍යයි අනිත්‍යයයි අනි්‍යය වූ දුක්කු විපරිනාමයට පත් වන්න වේදනාව මමනිෙමේ මගේනෙවෙී මගේ ආත්මය නෙවෙයි. මන සේස්පර්ශය නිසා හටගන්නවූ සැපවිඳීම ස්පාර්ශය නැතිවීමෙන් නැතිවයන හෙයින් අනි්‍යයයි අනි්‍යයි දෙයයි යවූ දුක්හු විපරිනාමයට පත්වෙන සැපවේදනාව මමනිමි මගේනිිවෙ මගේ ආත්මයනිෙවෙයි මනසේ ස්පර්ශය නිසා හටගන්නවූදුක්විඳීම ස්පර්ශයනි නැතිවමෙන් නැතිවයන හිද අනි්‍යයයි අනිපතියයි. අනිत්‍යයි අනි්‍ය වූ දුක්කු විපරිනාමට පත්වෙන දුක්වේදනාව මමනිමි මගේනිමි මගේ ආත්මයනිමි මනසි ස්පර්ශය නිසා හටගන්නාවූ අදුකම සුක වදෙනාව ස්පර්ශය නිසා හටගන්නාහිද. පර්ශය නැතිවමෙන් නැතිවයන හියිද අනි්‍යයි අනිති්‍යයි අනි්‍යයි අනිත්‍ය වූ දුක්හු විපරිනාමයට පති පෙන වේදනාව මමනිමේ මගේ නිිවී මගේ ආත්මයනිිවීසාන්තුසාතුසාතු පු්ානු මුොදනාව සිද්ධ කරමු. අදදවසේ ශ්‍රද්ධහා සතියන්ත සීල භාවනා වැඩිසටහන සඳහා දායකත්‍රය දරන්නේ පින්නාත් සමීර උදයන්ග මහතා ඇතුරු මිතුරු කැලවිසින්. රැස්කරගානටය දුන සියලු පුුණිය ධර්මයන් පින් කැමති සියලු දෙවියන් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැකබලා සතුටි නනමෝදන් මෙත්වා, දිව්‍යවෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩත්වා, ශ්‍රද්ධාදී ගුණධර්මයන් ගින් වැඩෙත්වා දෙවියන්ගේ ධාර්මි කාරක්‍ෂාව රැකවරණය. ධර්මී හැසිරෙන්න සියලු දෙනාට සලසාධෙත්වා දෙවියන්ට චතුරාරය සත්‍යධරමය අවබෝධ කරන්න වාසනාව උදාවීවා සාදුසාදු අප කීගුරුදේවෝත්තම පින් අත්ලොකු ස්වාමින් ආන් සිටමි පින් අනුමූ දැන්වෙෙත්වා. පිත් ලොකුස්වාමන් වහන් සිට සුවසේම චතුරාරය සතති ධර්මය අවබෝධ කරන්න. මේ පිනත් හේ උපකාර වීවා. සාදුුසාදුසා පොන්නල පොල්වත්තේ පදිංචිව සිට වසරදා සේකට පෙරමිය පරලවගේ. ඇලෙක්සන්ඩ මැදගෙදර මහතාට මේ පින් අනුමූදැන් මත්වා. දායකත්වේ දැරූ සියලු පින්නතුන්නමින් නන්න අයුරින් උද උපකාර කළ සියලු පින්නතුන්නමින්. මිය පරලව ගිය සියලු ඥාතීන්ට මී පින් අනුමෝදැන්විත්වා. ඒ අයිගේ පරලව ජීවිත සැපවත්වේවා සුව පත්්‍රේවා සුව පත්වේවා ධරමාව බූධේට වාසනාහු දාවීවා. සාදු සාතුසාදු. ආචාර්ය තිස්ස ජිනසේන මැතිතුමන්ට සහ WH නිලන්ත රූප සිරිපාණන්ට ඒ ඉන්ද්‍රාණ අලහකෝන් මෑනියන්ට ඇත්මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන්ට නිදුක්නීරෝගී ස්වපත්භාවය චිරජීවනය පිණිසමේ පින්හේතුවේවා. ජානක රුක්මල් සහ සුරේකා නිශාන්තියන දෙපළගේත් සමීර උදයන්ග, හසිත චන්ද්‍රලා යන පුතුුණුවන්ගේ සච්චිත් අත්තනායක මහතාගේ සහ මදුෂංක දේශප්‍රිය පුතුනුවන්ගේ දෙමාපියන්ට නිදුක් නීරෝගී සුව සහ චතුරාරය සත්‍ය අවබෝධය පිණිසමී පින්හේතුවේවා. පළමු ජන්ම දිනේ සමරණ ඕෂදී විනිත්‍රී සෞභාග්‍යයා දියනයට නිදුක් නිරෝගිස්ුව පත්්භාවය පිණිසමී පින් හේුතුවේවා කොරෝණ වෛරසේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවා සී ලෝකොවාී සියලු දිනාටමී පි එකසේ අනු මෝදන්මත්වා දාය කත්්‍රය දැරූ පින්වතුන්ට සමී රුදයංග මහතා ඇතුළූ ඒ මිතුරු කැලට ඒවගේ උද උපකාර කළ න අයුරින් කටයුතු සඳහාදායෙකුන්න ධර්මය ශ්‍රවනය කළ භාවනා කළ සියලු දෙනාට මේ පිණික සයානුමූදන්මිත්වා සේලු දෙනාට නිදුක්නීරෝගී සුවපත්භාවේ චිරජීවනය සැලසේවා සියලු කායිකමානසික පීළා දුරුුවේවා. සුවසේම චතුරාරිය සත්‍යය ධර්මියාවවබෝධ කරන්න වාසනාව උදාවීවාසාදු. සාදු මහමෙවුුණ භාවනස්සපුවාසී ලංකාවාසී ලෝකවාසී, සියලූම ගරතර සංගරත්නයට මේ පින් අනුමෝදැන් වෙත්වා. අනගාරිකා මෑණියන් වහන්සේලාට අනගාරික උපාසක පින්වතුන්ට, ශ්‍රද්ධාකාරය මණ්ඩලේ සියල දෙනාට ශ්‍රද්ධා ධර්මදාන සාමාජික සාමාජිකාවන්ට මේ පි අනුමුූ දන්න එත්වා සියලු දෙනාට සුවසේම චතුරාරය සක්ති ධර්මය අවබෝධ කරන්න වාසනාව උදවීවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නම බුද්ධායසාතුතු ඉපදමින් මැරමින් යන මේ සංසාරකමනේ නැතමි දෙන්නට ඔබේ ීවිතේතුරුදීම ශුදවතාරය ශ්‍රාවකක් ෝට පත්වන්නට උපකාරී වෙන පරිත්තෙන්, පිෙනුත් ස්වාමිල් වහන්සේ ධර්ම දේශනාවය වගේම. භාවනාව සිදු කලාන අපපත් අපි ජීවිත අප්‍රමාණ දෙසින් පෙන් රැස් කරගෙන ටන දශන කාලී දන්න සත්‍යන් සිද භාවන වැඩිස්ථාන සමඟින් එකතුවෙද අදවසේදී අපි අම්පිනාක් රැස් කරගත්තාද ධර්මස් ශ්‍රබණ මේද සේවගේම සීලමේලෙසින් එවගේම දර්ම ධනමේලිසින් පිලෙසින් රස්කරාවෝ සේලු පුුණි තරමයි අප අනෝදන් කරුම් අපගේ පිනත් ස්මින්න් වහන්සේට පිනොත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බෝධ සසුනේ උතුමූ චතුරාර් සත්තරමේ සූසේමවබෝධ කරගන්නටම මේ සියල්ලු පුුණනිිධර්මයන් හේතුවේවාා වාසනාපේපා, සාතු, සාදු, සාදු එතා අප මරිසින් එකතු වෙලා අන්නේ සතින්ත සිරභාවනා වැඩිස්ථාන සම්මගින් ඇති නොපු දන්නවා අපේ මීළඟට එකතු වෙන්නේ ධර්ම සාකච්ඡාවත්තෙක්ක ධර්ම සාකච්ඡාවට කලින් අප මේ යන්නෙ කෙටෙි වේෙනමයකට ඇඳල ඉන්නෙලා රාධනා කරනවා ශ්‍රදරූපුවාහිනි ලක්විර ගොන්නතුළිය සමකින්ම. ඒ භාගියවතුන් වහන්සේට අපගේ නමස්කාරයවේවාා නොමමුදතාය.. මෙවැනි වටිනා ධර්ම දේශනා අනැරමීමට, ශ්‍රත්තා YouTube චනලේ සබස්ට්‍රරයිඩ් කර සේනුවෝ ලකුණු ඔබන්න.